ශවාසයන වාදන පිළන්න නමස්කාර දයනකට පැමිල්ල තිබෙන සෝන්ද දෙන භුණුෂ කෙනෙක් කෙන සූදානමම සැඳවුන් නමස්කාර කරම එකෙන් එකන සූදානම්මමු. දේවචනය කියන සුද්දකමේ අලංකාර ස්වාමී නමස්කාර කරන්නට කියලා අද සැන්දෑවේ ස්වාමී නාශික පේමේ දාය කරුණ දක්කෙන පිණිස අපි පිළිල කරගමු. ප්‍රබෝෂණ ප්‍රේම කරන සරෝබලධාරී මහත්ම දීපිය විශ්වාසයේ නාමය අපි උට පැමිණිනවා. මෙසෝ විශ්වාසයේ දයාතර බාරම පටන්ගෙන අන්තිමතව වහන්සේ ක්‍රියාවන් විරුද්ධ කිසි බලයක් බාධා නැකෙන්න බෑ. සියලු බල බාධා නැසී විශ්වාසයේ නාමයෙන් පදම විශ්වාසයෙන් කල්රේගාර මේ ස්ථාන ගේන කියලා යාච්ඤා මෙවන දරුවව වාදනය කරන ගානාග දරුවෙ සුද්ධ වූ දයාතර බාරක කරුණා අනුග්‍රහය දෙන වහන්සේ මහිමයට පත් කර මේස නිරෝගෝ ලක් වෙලා යක්ෂ බලපෑ ලක් පීඩ ලක් වෙලා යංග මේ සැන්දේ ඔබවහන්සේ සූවේ සැන්සේ බලන්න එනවා. එදා ඔබවහන්සේ ආවා රෝගින් සුව කළස්සේම යක්ෂ බලම නිදහස් කළස්සේම අසැන්දෙන් රෝග සූන් සාතන් බල බල නිදහස් ඔබවහන්සේ අනුග්‍රහය කරන තවන ආශා කරනවා. ශුද්ධමන්නාස්මේ ආරාධන සීමමත ඔබවහන්සේ මහිම පතුන ආශාක දෙවමේ තුළින් වහන්සේ පමණක් ගෞරවය ලබන්නේ යේසුස් වහන්සේගේ අනගේ ප්‍රේමණීය නාමෙන්. හාලෙලූයා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා, 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 ප්‍රශංසා වේවා. මෞතම දිවියන් වහන්සේට ගෞරව වේවා. දිවියන් රජුන්ගේ රජෝබ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේ හාලෙලූයා, 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 ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර, ඔබට ගෞරව වේවා. දිවියන් වහන්සේ නමස්කාර වේවා. හාලෙලූයා, 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 ප්‍රශංසා වේවා. ඔබ නමස්කාර වේවා. දිවියන් වහන්සේ ප්‍රශංසා වේවා. හාලෙලූයා, මහිම වේවා. ඔබ රජුන්ගේ රජෝබ ස්වාමීන්ගේ ස්වාමීන් වහන්සේව ජීවමාන තැනන් වහන්සේව ප්‍රවසංසා කරන්නේ ඔබ වහන්සේගේ නාමයේ උසස් කරන්නේ මුව. හාලෙලූයා, හාලෙලූයා. අපි නොනවත් ප්‍රසංසා සුද්ධමනාසේ ආලේපේ බලේ මේ ස්ථානයේ තිබෙන නමස්කාර උන්වහන්සේට බලවත් දෙ වෙන්ට යනවා. බලවත් දෙ උන්වහන්සේ කරන්ට යනවා අද සන්ධ්‍යාවේ. හාලෙලූයා, නමස්කාර වේවඩ ගෞරව වේවා. දෙවියන් වහන්සේ ප්‍රසංසා වේවඩ මහිම වේවා. පූරබ ශන්දුරලබක රිබන්තල බල බල රියන්දරලබ ශන්දුලබක රිබන්තල බල හාලෙලූයා. ප්‍රශංසා වේවා. හාලෙලූයා, හාලෙලූයා, මහිම වේවා. හාලෙලූයා, හාලෙලූයා. අපට හයියෙන් හාලෙලූයා. අපට සන්නා සුද්ධමෙන් වාස ගානා ගුණාස්ගේ නාමයේ මෙසන්දේ උසු ස්වාමීනාසේ හාලෙලූයා. ස්තුති වේවා, ප්‍රශංසා, නමස්කාර කමු. දෙවියන් වහන්සේගේ නාමයේ ස්වාමනාස්සේ නාම උසෝ උනාස්සේ බලවත්. හාලෙලූයා, ප්‍රශංසාව ගානකම දෙවියන් වහන්සේ මෙලංකාර සැන්දෑ දෙවියන් වහන්සේ යහපත් ප්‍රශංසා වේවා. හාලෙලූයා, 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 හාලෙලූයා. සුදාතනේ මහිම වේවා, ගෞරව වේවා. නමස්කාර. අප අතරේ වැඩ වසනා ජීවමාන යේසු අප තුල පුදුම දෙකල ජීවමාන යේසු අප ළඟින් නිතර සිටින ජීවමාන යේසු අප හට නිතර ජය දෙන ජීවමාන යේසු අපේ යේසු ජීවමානයි අපේ යේසු ජීවමානයි අපේ යේසු ජීවමානයි අපේ යේසු ජීවමානයි සුදි මහිමේ වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා, ගෞරව වේවා ස්වාමී. හාලෙලූයා. රියන්දරම ශිරාලාලාලා ශන්දුරියාලාලාලාලා රියන්දරම ශිරාලාලාලා. ඕහෝ පුදුමයි, පුදුමයි අපේ රජු. ඕහෝ බලවත්, බලවත් අපේ රජු. ඕහෝ පුදුමයි, පුදුමයි අපේ රජු. ඕහෝ බලවත්, බලවත් අපේ රජුන් අපේ කිතුණු සටන ජය ගන්නට
मगे येसु जी मानए आपे के पुर सटन जाए मगे येसु जीव मानए आपे येसु जीव मानए आपे येसु जीव मानए आपे येसु जीव मानए आपे येसु जीव मानए स्वामी ने हालेलुया दिबाला रे मामा शिरा ला 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 शंदो ला 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 यांदला मामा शिरा ला 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 ओ हो हो पुदुमाई देवाचने ओ हो हो बालेवा बालेवा सामी दुगेले जाय गणते मगे येसु जीव मानए आपे के पुर सटन जाय नमस्कार एवा मगे येसु जीव मानए आप आतरे वड वासना जीव मान येसु आप दुल पुदुम देखले जीव मान येसु apalangi nitar sitina jiva man yesu ap hat nitar jaya dena jiva man yesu ape yesu jiva man ape yesu jiva man ape yesu jiva man ape जीव मानए अपे येसु जीव मानए अपे येसु जीव मानए अपे येसु जीव मानए हालेलुया सुदिवेवा आत्मसन्न आदि देवियन वांसर मेरा अंगार मुदे स्वामना से हापा सोना से वालावा ना से ते जानु दमना से महिमान से रिवाला कीरिया अंदरमा शिरा ला 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 शंदुरिया ला 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 रा कीरिया अंदरमा मा शंदीरिया अंदर बाबा रा कीरिया अंदर बाबा शिरा ला ला रे अंदरमा शिरिया अंदर बाबा रे ओ देवियन वासे नमस्कार कुम स्नेहा ना से अभी सने में शुद्धात्म ना से मेरा अलंकार हो देवियन वासे प्रभु बालवा देख रहा ठे शुद्धात्म ना से बालवा देख रहा ठे ना से के महिमे ना से खरनो बात दखिन ठे हालेलुया स्नेहस गला गया मट आदर निसा रुदि रे गला गया मगे पाव बार निसा ओबड़ सुदि वेवा सोन प्रभु शांसा वे ओबड़ नमस्कार वेवा रे अंदर मा शिरी अंदर बरा खीरी अंदर बा शिरा लाला शंदूरी अंदर बरा खीरी अंदर बा शिरा लाला शंदूर ला खीरी अंदर बा बा शिरा लाला रे अंदर मा शिरी अंदर बा बा रे अंदे शिरी अंदर बरा खीरी अंदर बा बा शिरा लाला प्रशांसा वेवा नमस्कार बड़ा स्वामी अभगार ना कम देवे नमः स्मरण कर हो महिमे वेवा शुदात में सुधि वेवा प्रशंसा वेवा नमस्कार वेवा गौरव वहां से महिमे वहां से जीव मानु देवे वहां से सेने हस गला किया मट आदरे निसा रुदिरय गला किया मगे पाव भर निसा सेने हस गला किया मट आदरे रुदिरय गला गिया मगे पाव भर निसा सुदिवेवा
ප්‍රශංසා වේවා නමස්කාර වේවා ශුද්ධාත්මය සිරි ගෞරවයද මහිමියද වහන්සේටයි නමස්කාර වහන්සේටයි හාලෙලුයා යන්තරම ශිරාලාලා ප්‍රශංසා වේවා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සිතා ගන්න බෑ දෙවිඳුනි මාට විතරක් ඔබ ආදරේ විතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා කියා මට ආදරේ නිසා රුධිරය ගලා කියා මගේ පව් බර නිසා අපිතනි උසන හෙවා වැලකාර මොතේ ස්වාම්නාන්සේ නාසේ හපා බලවත් බොම හැම දෙයක් අපට බාර දුන්නස්සන හෙවාන්සේ හැම දෙයක්ම පාලනය කරන්න ජෝන්හන්සේ නාසේ මනුෂ්‍යාව ඉතා උසස් තැනක ලැබවා එනිසා විස්තුති කරමු දෙවියන් වහන්ස මහිම වේවා ශුදාත්මයන් ගෞර වේවා සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සමිඳුනි ඔබ මා ගැන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සිතා ගන්න බෑ දෙවිඳුනි මාට විතරම් ඔබ ආදරේ කියා විතරම් ඔබ ආදරේ කියා සෙනෙහස ගලා කියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා හාලෙලුයා ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිම වේවා සුවිසුදාත්මයන් නමස්කාර වහන්සේට දියන්තලම ශිරාලාලා ශන්දෝරාලාලාලා හාලෙලුයා සුවිසුදාත්මයන්නේ දෙවිඳුගේ ආත්මය මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මය මා රැගෙන යන්නේ නමස්කාර වේවා ගෞරව වේවා සුවිසුදාත්මයන්නේ පරිසුදාත්මයන්නේ නමස්කාර වේවා සුවිසුදාත්ම දෙවියන් වහන්ස මහෝත්තම දෙවියන් වහන්ස මහිමාන දෙවියන් වහන්ස ඒ ජාන දෙවියන් වහන්ස පිරිසුදු කරනවා ස්වාමිනි අලංකාර මොහොතේ වහන්සේ හරගෙන කබඩ නැහැ වහන්සේ අර වීඩා කබඩ නැහැ හාලෙලුයා විභාවා ශිරාලාල අනේ භාෂා කතාව හාලෙලුයා විදේ නමස්කාර මු දෙවියන් වහන්සේ අලංකාර මොහොතේ ස්වාමීන් වහන්සේ හපා ස්වාමීන් බලවත් උනාසේ තේ ජාන දවනාසේ මහිමානද උනාසේ අපිට ඕ බලවත් දෙවියන් වහන්සේ හාලෙලුයා මගේ දැටි සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ මගේ දැටි සවියෙන් නොවේ මගේ නුවනේ බලයෙන් නොවේ දෙවිඳුගේ ආත්මයයි
මා රැගෙන යන්නේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ හලෙලූයා ජීසුස් ඔහෝ සුදාත්මනි ප්‍රියලා කිරියන්නේ වහිමේ වේවා ප්‍රශංසා වේවා ඕ රකිරෝලා රමමා ශිරාලා කිරියන්නේ රලව රමණ කිරියලෝ රමමා ශිරියන්නේ සමිදුන් ඉදිරියේ වහනවන කිසිවක් නැතේ කඳු පර්වත දියවි යාවි සැම වේලේ සමිදුන් ඉදිරියේ ගණකන දෙයිලෙන් සිනේවත හැමදයක් පාවෙන්න යනවා කඳු පර්වත දියවි යාවි සැම වේලේ බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සමිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි මගේ දැටි සමිය නොවේ මගේ නුවණේ බලය නොවේ මගේ දැටි සමිය නොවේ මගේ නුවණේ බලය නොවේ දෙවිඳුගේ ආත්මයයි මා රැගෙන යන්නේ වදනයි ඔබගේ ආලෝකය වූයේ මාලිගයයි ඔබගේ මාදැති නිමවන්නේ දෙව් වදනයි ඔබගේ ආලෝකය වූයේ මාලිගයයි ඔබගේ බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සමිය නොවේ මගේ ආත්මයයි සේනාවල රජිඳුන් කියයි බලය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සමිය නොවේ මගේ ආත්මයයි සේනාවල දෙවිඳුන් කියයි සේනාවල රජිඳුන් කියයි සිතිමේවා සිතිමේවා ප්‍රශංසා වේවා නමස්කාර වේවා විබලා කීරි අන්දරම ශීරි අන්දර බබරයන් නමස්කාර වේවා ගෞරව වේවා ඔබ වහන්සේට මහිම වේවා ජීවමාන දෙවි පියාණනේ Ribara kiri oleri ama marian de rola kiri oleri ama masirian de. Oh, mai me berai, prasansa berai, namaskar berai. Ribara kiri oleri ama marian de. Oh, Jesus, namaskar kan senewa de prasansa, prasansa, sorbalda de bienwanse, melangkar mode. ස්වාමනාස ගෞරව දෙන්න ස්වාමනාස වහිමේ දෙන්න ජීවමාන දෙවියන් වහන්සේට ආසත්වලවත් එරිසලම වූ සරබලදාර ශුද්ධ දෙවියන් වහන්සේට විසුද්ධි කරුම අලංකාර සෙන්දේ කාලේ එනාම සෝමසනේවන්දය සිනාමිට රයි නාම උසස් හලෙලූයා නමස්කාර කරනවත්වා දෙවියන් වහන්සේ හලෙලූයා ප්‍රශංසා වේවා අපදානි වෙලා දේව නාමෝ සෝමෝ
සුදාත් මේ වැගිරෙන්න බලය ඕ මා ජීසස් මා සේවිය මා රඩේම මා සල්වේෂන් ඕහෝ ඉකිරි අන්දර මා ශීරාලාලා ශන්දල බරකිරි අන්දර මා මාරයන් රි අන්දර මා ශීරාලාලා ශන්දේරාලාලා රි අන්දර මා ශීරාලාලා හලෙලූයා ඕහෝ වහන්සේ හැර කෙනෙක් නෑ සනේ ස්වාමනී පිඩක් නෑ අපිට ප්‍රපකාරයක් නෑ රජුන්ගේ රජ්‍ය ලෙස සමිදු වෙනවා හොර නෑ මට හන නිතර ඇසෙනවා සනේවන්ගේ අපේක බලාපොරොත්තු වහන්සේ පැමිණෙනවා සභාව මුදවන්න මේ පොළොවේ සියලුම පීඩාවලින් හාලෙලුයා එදාට සිරු දෙනාම උන්වහන්සේ උසුවන්ට යනවා හාලෙලුයා නව තලයකට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට හාලෙලුයා ප්‍රශංසා වේවා උන්වහන්සේත් එක්ක සදාකාලම ඉන්න පිණිස යක්ෂයට පීඩා කරන්න බැරි තැනකට සභාව උසුවන්ට යනවා හාලෙලුයා ඕහෝ ජීවමානයි ජීවමානයි මට නිතර ඇසේ ගුණදම් පිරි ඇති සභාව ගෙන යයි සිහසන සිටිනා රජුන්ව නමදිමු පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිදුන් ඔබහට කියනාදේ වරක් සමිදු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ එතුමන් කුරුසියේ දිවි උදන්නට නොවේ පව්කරුවන් ලෙස සිටිනා මිනිසුනේ අහන්න සමිදු ඔබහට කියනාදේ වරක් සමිදු ඔබ වෙනුවෙන් මැරුණානේ නැවත එන්නේ එතුමා කුරුසියේ දිවි උදන්නට නොවේ රජුගේ රජ ලෙස සමිදු වචන අසන්න සිනේවත්
දෙවියන් වහන්සේ තනියෙන් සුදාතන සබර බලවත් දෙ කරන්න යනවා හalleluya යාල රබ ශිරියන්නේ මහිමේ වේවා ස්වාමනේ ප්‍රශංසා වේවා ගෞරව වේවා ඕ ක්‍රියාවෙට සිළු ගෞරවය මහිමේ ප්‍රශංසාව හalleluya නමදිමු සුදි වේවා සුදි වේවා සුදි වේවා සුදි වේවා ප්‍රශංසා වේවා নমস্কার වේවා රියාලා කීරි අන්දරම ශිරාලාලා රියන්දරම ශිරාලාලා රිබාලා කීරි අන්දරම ශිරාලාලා ශන්දුරි අන්දලම මාර්යන්දේ ප්‍රශංසා කර ප්‍රශංසා කර නොනවත දෙවියන් වහන්සේ හalleluya hallelujah රිබා ශිරාලාලා ප්‍රියන්දරම ශිරාලාලා ප්‍රියන්දරම ශිරාලාලා ප්‍රියන්දරම ශිරාලාලා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා සුදි වේවා සුදි වේවා ප්‍රියන්දරම ශිරාලාලා ප්‍රකිරියන්දරම ශිරියන්දේරාලාලා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා নমস্কার වේවා নমস্কার වේවා ස්වාමනාසේ හපත් උනාසේ සෙනේවන්ත උනාසකස උනාසේ ආව නැති වෙච්චෝ හොයන්ටයි හalleluya hallelujah උනාසේ උනාසක සෙනේක සොයන්නව දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා රියන්දරම ශිරාලාලාලා රියන්දරම ශිරාලාලාලා රීවමාරා කීරියන්දරම ශිරියන්දේරාලාලා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා රියන්දලම ශිකීරියන්දේ ප්‍රශංසා වේවා ගෞරව වහන්සේ নমস্কার වේවා සුදාතයන් নমস্কার වේවා নমস্কার වේවා රුබා වාශීරාලාල තනවන දෙවියන් වහන්සේ මෙහි අලංකාර මොදේ අපි මේ මොදේ සෝනාසී නාමසොම් වෙන කිසිවෙකු තුල ඒ ආදරේ නැති වෙන කිසිවෙකු තුල ඒ ආදරේ නැති පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ප්‍රශංසා වේවා හalleluya රියන්දන බාශිරාලාලා ශිරියන්දේරාලාලා රිබාලා කීරියන්දන බාශිරාලාලා ශන්දුරියාලාලා බබා බාශිරියන් දේරාලාලා අපි දැන් දොසම තනියම සෙනෙවන්නේ වේදනා සිත දරා ජීවිතේ තනි වෙලා සිටියේ මා ආදරේ කැඳවලා ඔබ පමණයි මා ගැන සිතුවේ දැත සුරගෙන ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ
පමණයි ජේසුනි ඔබ පමණයි ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි සාවේවා සුදාත්ම ඔබට මහිමය වේවා හාලෙලූයා හාලෙලූයා දැතු සුමසනේවන්නේ මෙලංකාර මොදේ ස්වම්නාංශේන මෙලංකාර සෙන්දේ කාලේ සුදාත්මනාංශේ අප සමග සිනෝ ආලේපේ බලය ඒ ස්පර්ශය අපට අදගෙන පුළුවන් හාලෙලූයා පාපයේ වියලිලා වේදනා නැගෙන මා හද ඔබේ පාමුලේ රඳවා කුරුසියේ වේදනා දැරුවේ ඔබ මා නිසා එලෙයි දෙමුණු මැන මා සදා ඔබ පමණයි දැත සොයකයන් මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි යේ හාලෙලූයා සුදාතනේ මහිමය වේවා සුදාතන වියන්දල මා ශිරාලාලා ශික්‍රියන්දල මා මාමාරියන්දේ සුදාතනේ සුදි වේවා සුදි වේවා හාලෙලූයා විබබා ශිරාලාලා පිරමින් සෙව්වාගැන් නොසිතු ලෙසේ ඔබව හමුවා කිසිදාක නිවනුවේනා ඔබේ හදි ගලනා වෙන කිසිවෙකු තුළ ඒ ආදරේ නැති වෙන කිසිවෙකු තුළ ඒ ආදරේ නැති ඔබ පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මාගෙන සිටුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි දැතුසු සෑම්ගනේ හාලෙලූයා ඕ සුදාතනි නමස්කාර වේවා හාලෙලූයා සුදාතනි නමස්කාර වේවා වේදනා සිත දරා ජීවිතේ තනි වෙලා සිටියේවා ආදරෙන් කැඳවලා ජීවිතේ ඇති දුරා නැවුතුම් යයි කියා මෙතරම් ප්‍රේමයක් හමු වෙලා ඔබ පමණයි ගැන දැතු සොල මට ආදරේ කළේ ඔබ පමණයි ආගෙන සිටුවේ අමුදානේ උසුදාසනේ ඒ ඵලය ඕ මගේ ළඟින් සිටියේ ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි ඔබ පමණයි ජේසුනි ඔබ පමණයි හාලෙලූයා සුදාමයන්නි නමස්කාර බඩයි ගෞරව බඩයි ස්වාමී ස්වාමනාසේ ආපා යාලකාර මොදේ කියන්න ස්වාම විශ්වාස කර ඕහෝ යාලේ බේ පාපයේ වියලිලා ඒ
පමණයි මට ආදරේ කළේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ඔබ පමණයි යේසුනි ඔබ පමණයි ඔබ පමණයි යේසුනි ඔබ පමණයි හල්ලෙලූයා සුතිමේවා සුතිමේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා හල්ලෙලූයා හල්ලෙලූයා සිනේවා දෙවියන් වහන්සේ යසුවණ කියනවා යසුවා බය වෙන්න එපා ධෛර්යමත් වෙලා ඉන්න ශක්තිමත් වෙන්න මෝසෙස් එක්ක හිටියා වගේම අනුබත් එක්ක ඉන්නවා ඔබ අතාරින්නේ නැහැ කියලා හල්ලෙලූයා ඔබේ මං අහක් වෙන්නේ නැහැ කියලා ඒ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සුවාරංචිය කියන මුළු ලෝකාන්තෙම දක්වාම ඔබත් එක්ක ඉන්නවා කියලා හල්ලෙලූයා හල්ලෙලූයා උනාසේ මගේ උපකාරයයි උනාසේ මම අතාරින්නේ නැහැ ප්‍රශංසා වේවා මග පින්නුන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නැහැ මා ආදහන දෙවිඳුන් මගේ උපකාරය මා කැළඹෙන්නේ ප්‍රශංසා වේවා ස්තුති වේවා ශුදාපේ නමස්කාර වේවා රියන්දර වශී රියන්දර බරි කිරියන්දර බරියන් අත්පුර සන්නාදෙන් අපි ගායනා කරමු සෙනෙහවත් ප්‍රීතියෙන් අපි ගායනා කරමු දෙවියන් වහන්සේට ප්‍රශංසා ඔබ වහන්සේට නමස්කාර ඔබ වහන්සේට ශුදාත්ම බුදු ස්තුති වේවා පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නැ මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා කැළඹෙන්නේ නැ මග පෙන්වන දෙවිඳුන් මා සමග ඉන්නේ මා බය වෙන්නේ නැ මා අදහන දෙවිඳුන් මගේ උපකාරය මා කැළඹෙන්නේ නැ බය නොවෙමි දෙවිඳුන් මා සමගයි බය නොවෙමි බය නොවෙමි බය නොවෙමි බය නොවෙමි මා වෙනුවෙන් යුද කරන බය නොවෙමි හේ හේ හල්ලෙලූයා ඕ ස්වාමිනේ මහිමේ වේවා ප්‍රශංසා වේවා ගෞරව වේවා වහන්සේ අප සමගයි මේ ආලේපේ බලය මේ ස්පර්ශය දාසනෝ ඕහෝ ජීවමානයි සෝල ප්‍රීතියෙන් එනාම ස්වන්න සුදාමනේ මහිමේ බඩයි රිබාලා කිරිය ලෝරිය මමා මමා රියන්නේ ශන්දේ රියාලා කිරිය ලේලාලාලාලා ශිරියන්දේ රාලා කිරිය ලෝරිය මමා මමා රියන්නේ ඕ පය තබනා සෑම දැන් බාධා වන්දෝ මමව ඔබගේ පිළිතුරු දෝ අදහන දෙවිඳු මගේ උපකාරය මා කැළඹෙන්නේ නැ මග පෙන්වන දෙවිඳු මා සමග ඉන්නේ
බලවත් ගින්නක් එදා සභාව තුළ ඇවිලුණා. පුතුල බලවත්යක් වෙන්න යනවා මේ සැන්දෑ කාලේ. දෙවියන් වහන්සේ බොහෝ අවුලවන්ට යනවා. පුතුල ගින්නක් අවුලවන්ට යනවා. බලවත් ආලේපයක් ලබා ගන්න යනවා. ඉස්වර්ෂයක් ලබා ගන්න යනවා. ශුද
දාමි සුදේ මහිම වේවා ප්‍රශංසා වේවා වර්ෂාවක් ලෙසේ ගංගාවක් ලෙසේ යලා එන්නේ සුදාත්මය සුළි සුළඟක් ලෙසේ ගිනි පවුරක් ලෙසේ දැන් ඇවිලෙන්නේ සුදාත්මය සුදාත්මනේ ඒ පණය ලබන්න සනේවන්තය දැත්ත සෝල කියන්න ශුදාත්මිනේ මාව ආලෙප් කරන්න ස්පර්ශ කරන්න මහිම වේවා යක්ෂ බන්ධන කැඩෙනවා වගුරන්න පුරවන්න ඉඩ දෙන්න මුළු ජීවිතේ වගුරන්න පුරවන්න ඉඩදෙන්න ජීවිතේ සෑදෙන්න මඟ පෙන්වන්න ලෙසේ ඔසවා දවන් ශුද්ධාත්මය මා යේසුස් ලෙසේ මතු ඉන්නා ලෙසේ ඔබ ලැබුව පුතුමාත්මය ශුදාත්මනේ එයාලේ බලය වගුරුවන්න නමස්කාර ගුණාසේඩ ප්‍රශංසා වේවා රබකා ශන්දේ හෝ හාලෙලූයා ස්තුතික ගුණාසේඩ ප්‍රශංසා ගුණාසේඩ මාගේ නාමේ පොඩිදුන් රැස්නනම් ඒ මාධ්‍යම සිටු ගුණාසේඩ ඵලයේ දිවෙන යක්ෂ ඵල කඩින ගුණාසේඩ මාගේ නාමෙන් පොළවේ දෙන්නේ තු රැස්නන මාධ්‍යම සිටිනවා ගුණාසේඩ තන ගුණාසේඩ ඵලයේ දිවෙන යක්ෂ ඵල කඩන ඕනියන් වල ඵල කොඩිවින වල ඵල ජේසුස් ශාසිකේ නාමෙන් කඩන අන්ධකාර ඵල පාවෙන්න හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා නමස්කාර නමස්කාර වේවා වඩ ගෞරව වේවා ඔබ ගෞරවයේ ප්‍රශංසාව බලබන්න වටින ආබ්‍රාහම්ගේ දෙවියන් වාස ඊසාක්ගේ යාකොබ්ගේ දෙවියන් වාස නමස්කාර උන්න ප්‍රශංසා සංගීත භාණ්ඩ වාදන කරමින් උන්නාස ප්‍රශංසා කරන දෙඅභිමුඛ මෙල තිබෙන අන්ධකාර ඵල කැඩෙන්ට යන සුවනවන රෝගවල ඵල කැඩෙන්න යන අසමාදානයේ ඵල කැඩෙන්න යන බාධකම ආත්ම නිදාසන යනවා ඒ අන්ධකාර ඵල යේසුස්ගේ නාමෙන් ඒවා කැඩෙන විනාශ වෙනවා ඕ ඵල හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා මහිමා වේවා ඔබ රජුන්ගේ රජෝබ ස්වාමින්ගේ ස්වාමින් වාසව ඕ හාලෙලූයා 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 ඕ බඩේ ඔබ මහිමිය යාලේ පෙ නිදාසනද පියාණි ඉකින කරස් කෝෂ්ට කරන්න ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් නිදාසනද ආලෙපේ හාලෙලූයා ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමා වේවා ඔබ රජුගේ රජ ඔබ ස්වාමින්ගේ ස්වාමින් වාස ඔබ මහිමා වේවා හාලෙලූයා 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 ඕ සුති වේවා ප්‍රශංසා කර ප්‍රශංසා කරමු ප්‍රශංසා කරමු පියාණන් ඔබගේ ආත්මය නිදාසුනාද ආත්මය නිදාසුනාද ආත්මය නිදාසුනාද මම යාචා කරනවා රෝගවල ඵල කැඩලා විනාශ වෙලා යන්නේ ඕ ඔබ ආලෙ පිළිදාස් කර පියාණි ඕ සුඛ වේවා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා කරමු ප්‍රශංසා ගුණාසෙර ප්‍රශංසා ගුණාසෙර ප්‍රශංසා වේවා හාලෙලූයා 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 ඕ රිකන්දරලාලාම ඕ රියන්දරලාලාම ඕ මට ආත්මයන් ආශ්‍රිතව කරන යක්ෂ බලකෙ දෙන සහෝදරියක් මේ නමස්කාර කරන මොහොතේ
තමක ඔළුවට පුදුම නිකානික පරක් දරනවා වගේ සහෝදරයෙක් මෙතන ඉන්නවා මට දෙවියන්වහන්සේ කෙනෙකුට ආශා කරන්න කියලා අවුරුදු ගානක් ඔබේ භූමියේ තිබෙන යක්ෂ වලයක් ඔබේ පවුලක සමාදානයක් නැ ඔබට දෙවියන්වහන්සේ මට විලිදරව කරනවා මුදලක් ගෙන දෙන්නට පවතින්නේ ඔක නිතර මඩ දෙඹර ගේ ඇතුලේ මේ নমස්කාර කරනකොට ඔබගේ අර ඔළුවට ලොකු පරක් වගේ දරනවා ඔබට සුද්ධාමයන්වහන්සේ විලිදරව කරනවා নমස්කාර කර මොහොතේ ලොකු බරක් වගේ තමට ඔළුවට දරුණ සහෝදරිය ඉදිරියට එන්න මම ඔබට ආශා කරන්න යනවා දෙවියන් වහන්සේ අද මේ සන්දෑවේ මේ දේවමේ තුල පුනිදාස් කරන සිය යක්ෂ ඵල කැඩෙන්න යන උන්වහන්සේගේ ආත්මය හාලෙලූයා හාලෙලූයා රබක ශන්දේ හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා මම ඔබට ආශා කරන්න මෙයානේ මේ කෙනා මේ මොහොතේ සුද්ධාමයන්වහන්සේ දරව කරන සහෝදරියක් මෙයාට ආශා කරනම් කියන් කෙනෙක් මේ මොහොතේ নমස්කාර කර මොහොතේ තමාට දැනන් තමාගේ ඔළුව හරියන එකම් කැරකෙන වගේ බරක් වගේ තමාට දැනුණා ඒ සහෝදරියක් දෙවෙනාස්සේ මට කියනවා මේ භූමියේ තියෙනවා සාතන්ගේ බලය දෙවෙනාස්සේ අද දවසේ යක්ෂ පන්දනේ නිදාස් කරලා දාලා අපිට දෙන්ටි අඹ නිදාස් කරන්ට යනවා සුද්ධාත්මයන්ාසය මෙයාගේ ඵලයන් යක්ෂයා ඵලයන් පලයන් දුරල සංසගෙන අනිත් ඔක්කොම යන්න හාලෙලූයා එවාගෙන මෙයාට හාලෙලූයා ඔබ ඔක්කොම යන්න ඔබට කිසි දෙයක් නැහැ හාලෙ ඔබට තේම කිසි දෙයක් නැහැ මට අවසර යාච්ඡ මෙයාගෙන් පඩ දෙවන යක්ෂාත්මේ යේසුස් ඔබ නම මුකුත් නැ බයන්ට අපි ආච්ඡා කරන අවසානය මුකුත් නැ බයන්නම ප්‍රශ්නයක් අන්නව මුකුදයක් කුණෑ ගැතුලේ හාලෙලූයා ප්‍රසංසා රබක ශීලයන් දලව ඕ රියබා ඕ රබක ශන්දේ රබ ඵලයන් යක්ෂයා ඵලයන් මන අනකරන යේසුස්වහන්සේගේ නාමයෙන් අනකරන යේසුස්වහන්සේගේ නාමයෙන් අනකරන ඵලයන් ඵලයන් ආරං යන්නේ දැන් ආරං යන්නේ යක්කු ඇඟ ඇතුළ ඇඟිලා ඉන්න ආලේපේ බලය තිබෙන ආලේපේ වදා දෙවෙනාසේ විශේෂ මනුෂ්‍යයන් පාවිච්චි කරන යක්ෂයන් දුරුක වැස්සෝලින් දකින්න යා දෙවෙනාසේගේ බලය මනුෂ්‍යයන් තුළ තබන මක් නිසාද යක්ෂ බල කඩා දාන යේසුස්වහන්සේගේ මගේ නාමයේ යක්ෂයන් එළවල දාන කියලා ඒ ආලේපයේ විශ්ව මනුෂ්‍යයන් තුළ තිබෙනවා අපි ශුද්ධ කරමු නාසයට ප්‍රශංසාකය අරන් යක්කු යක්කු මිනිස්සුන්ට බයයි සැබෑ ආලේපර දාසයාට සැබෑ ආලේපර මනුෂ්‍යයන්ට ඔබ දන්නවා යක්ෂව බයයි යක්ෂව දන්නවට ආධිපත්‍ය යක්ෂයන් දුරුකල දාන අපි ශුද්ධ කරමු තව මෙතන මගේ ආත්මයන් නාසයේ මට ඉලිදරව් කරනවා කෙනෙක් තම හැදුවාගේ දැන් තමට එන්නේ ඉන්න හිත නැහැ ගේ ඇතුලේ. එහෙම කෙනෙක් මෙතන ඉන්නවා. තමයි ගේ තම හැදුව ආසාවෙන් හැදුව නමුත් ඔබ ගෙදර පදිංචි වෙලා දැන් ඉන්නේ. දැන් ඔබට හිතෙනවා මේ ගේ එක්කෝ විකුණලා දාන්නට එක්කෝ විතර මේක මොනවා කවුරු මොනවා කළා දාලා කියලා. දැන් ඔබට හැදුව ගේ කිසිම ආසාවක් නැතුව වෙන්නේ. දෙවෙනාස්සේ මට කියන කිසිම ප්‍රයෝගයක් ඔබට හිතෙනවා මේකට කවුරු හරි මොනවා හරි කළා දාලා කියලා. ඒ ගේ හැදු ආසං ඇදුවාට නිතරම පඩලැවිලි ප්‍රශ්න කරදර ගැටළු නිතරම දෙවියන්වහන්සේ මට ඉලිදරව කරනවා එකේනා මෙතන සිටිනවා දෙවියන්වහන්සේ මට කියන යාට ඔබේගේ විකුණනත් එපා ඔබේගේ ගෙන් යන්නත් එපා මට දෙවියන්වහන්සේ කියනවා ඔබ දෙවියන්වහන්සේට දින තුනක් නිරහර යාචනා කරන්න ඔබේ ගේ ඔබේ භූමිය උදෙසා ස්වාමීන් වහන්සේ ඒ භූමිය තුළ තිබෙන සූලුම බන්ධන කඩලා දාලා මේ නිවස හැදුව නිවස තුළ ඉඳ උන්න අපේ ආශිර්වාදක කරුණා දෙන්ට යන. ඒ කෙනා මෙතන ඉන්නවා. තමාට පුළුවන් ඉදිරියට එන්න. තමා කල්පනා කරලා මේ මොහොතේ තමා හැදුවට ගියේ තමාට සතුටින්නේ මේ ඉන්නේ තමා. මට දෙවෙනාසෙ කියනවා. තමා ගෙදර කිසිු දෙයක් කර හරියන්නේ තමාට. තමාට දැන් හිතන මේම. තමා හිතනවා දැන් මේගේ හරියන්නේ නැහැ මට. මේක කවුරු හරි මොනවා කළා දාලා තිබෙනවා. ඒ ඇඟේ මත තමයි ඉන්නේ. ස්වාමීන් වහන්සේ අදවසේ මම ඔබට කියනවා ඔබ දින තුනක් යාචනා කරේ භූමිය උදෙසා ස්වාමීන් වහන්සේ වාතර වෙනස් කරන්නට ඔබ දිවෙනාසේ ආපද දින තුනක් නිරාවර යාචනා කරේ භූමිය උදෙසා ඒ වාතර වෙනස් කරන්නට රාවාකාශ ස්වාමීන් වහන්සේ ආපද දිවෙනාසේ අලලු තව සහෝදරයෙක් ඉන්නවා තමාට තියෙන මේ ප්‍රීඩ් එනවා මේ කියන්නේ තමාගේ කාලේ නිමෙලත් කාන්තාවට ඔබට මේ ශරීරයෙන් ලේ කියන්නේ ප්‍රීඩ් එනවා බේත් ගත්තට කිසිම සුවයක් නැහැ ඔබට. අදාස්සේ දෙවෙනාසේ මට කියන ඔබට ආචාර කරන්න කියලා ස්වාමීන් වහන්සේ ඔසෝ කරන්නට යනවා. ඒ සහෝදරි මෙතන ඉන්නවා.
දෙවන්නාසේ මට ඉදිරියව ක්‍රමයට යාච්ඤා කරන්න කියලා. අපි අනවශ්‍ය කියන්නේ අපි ශරීරයෙන් බ්‍රීඩ් කරන විතරම බේත් ගන්න. ඒක කේ සුවයක් නේ වුණාට ස්වාමීන් වහන්සේ මට කියන දැන් ඔබට යාච්ඤා කරන්න කියලා. සම්පූර්ණ දෙවියන් වහන්සේ අද මේ තුල බොහෝ සම්පූර්ණ සුව කරන්න යන ඔබ මෙතන ඉන්නවා. මට දෙවියන් වහන්සේගේ යාච්ඤා කරන්න කියලා. ඔබ ඉදිරියට එන්න මම ඔබට යාච්ඤා කරන්න යනවා. දෙවියන් සම්පූර්ණම අදවසේ ඔබ සම්පූර්ණ මේ රෝගේ නිදාස් කළා. ඔබට සම්පූර්ණ සුවය දෙන්න යනවා. ඔබ ඉදිරියට එන්න මම යාච්ඤා කරන්න යනවා. ඔබගේ ශරීරයේ මේ මොහොතේ ආත්මයන් සිලිදරව කරන තමාගේ අර කාන්ත නියමේ ඒ කාල සීමා පැනලත් තමගේ ශරීරයේ අර බ්‍රීඩ් වෙන බ්‍රිලේ පිට වෙනවා. දිවෙන්නාසේ මා පිළිදරව කරන ඔබට බීත් ගත්තට ඔබට සුවයක් නැහැ. තම දිවෙන්නාසේ අද ඔබට සුවය දෙන්නට යනවා. ඔබට ඔබේ ගර්භාෂ රෝගේ තිබෙන්නේ. ඒ දිවෙන්නාසේ ඔබ සුවය දෙන්නට යනවා. ඔබට පුළුවන් ඉදිරියට එන්න මම ඔබට යාච්ඤා කරන්න යනවා. ස්වාමීන් වහන්සේ සම්පූර්ණම අද අවස්ථාවේ ඉඳන් ඔබගේ රෝගේ ශෝකල් ඔබට ආශිර්වාද කරන්නට යනවා. ඔබට පුළුවන් මේ මොහොතේ ඉදිරියට එන්න මම ඔබට යාච්ඤා කරන්න යනවා. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නිදාස් කරන්නට යනවා. හාලෙලූයා. රබකා ශන්දලබා. තමාට මේ මොහොතේ දෙවන්නා ආත්මේ කතා කරනවා. තමා ඉදිරියට එන්න තමාට තිබෙනා ගර්භාෂයේ රෝගේ දෙවන්නාසේ මඩ කියන යාච්ඤා කරන්න කියලා. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නිදාස් කරන්නට යනවා. හාලෙලූයා. අපි යාච්ඤා කරමු. අපි යාච්ඤා කරන අපියාණි. අපි යාච්ඤා කරමු. අවල්ලන්ට රබකා ශිනියස් කරන පලං අක්ෂය සාසිකා නාම නිදාස් යක්ෂ බල කාල විනාශලා ගියා නිදාස් කර නිදාස් නිදාස් කර යේසුස්වහන්සේගේ නාමේ පලයන් පලයන් යේසුස්වහන්සේගේ නාමේ පලයන් යේසුස්වහන්සේගේ නාම පලයන් නිදාස් නාමේ යාඥා කර හාලෙලූයා 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 අපි ශුද්ධ කර ප්‍රසන්නතා උනාසෙත් හාලෙලූයා සවිනාශාපත හාලෙලූයා අපි මේ මොහොතේ ඔබට පුළුවන් යම් ගේ සාක්ෂි ප්‍රතිනාස්තිගේ නාමේ මමද සහෝදර ආපෝ මම කියනවා ඔබ ඔබ ඔබේ මම කියනගත වාක්‍ය දෙන්නස් තුලින් එන්නේ ඉතින් ඔබගේ කාලේ නිමෙන්න ඔබ බ්‍රීඩ් වෙන කෙනා මෙතන ඉන්නා නමුත් එයා එක සලකන්නේ නැතු ඉන්නේ මොකද හේතුව ඔබේ ගර්භාෂය අයින් කරවෙන දවසක් එනවා ඔබට ඉතින් ඔබට මේක තේරෙයි ඒ නිසා ඒ කාල සීමාව පැනලා තමාගේ ශරීරයෙන් ලේ පිට වෙන සහෝදරයක් මෙතන දෙවන්නා සිලිදරව කරනවා තමාට දෙවන්නාසේ කතා කරන තමා ෂෝ කරන්න තමාට මේ මොහොතේ දිවෙන්නාසේ අන්ට සවන් දීලා තමා කීකරු වෙනා නම් තමා දෙවන සම්පූර්ණ තමා දිවෙන්නාසද මේ දියුමේ තුල සම්පූර්ණ දිවෙන්නාස සුව කරන්න යනවා නැත්තම් යන් දවසක් එනවා ඔබට ලොකු ප්‍රශ්නයක් එනවා අපි ගර්භාෂය අයින් කරන්නට වෙනවා සිදු වෙනවා දැන් මම විතර කතා කරන්න යන්නේ ඔබට මේ මොහොතේ සාක්ෂියක් තියෙනවා නම් ඔබට පුළුවන් උන්නාසේ නාමයෙන් මම වෙනපත් කරන්න ඔබේ පෞද්ගලික සාක්ෂිය ස්වාමීන් වහන්සේ කවුද මේ අලංකාර මොහොතේ ස්තුතිවන්ත වෙන්නේ දෙවියන් වහන්සේ බලවත් දේ කරන දෙවියන් වහන්සේ ඔබට බලවත් දේ කරලා ඇති ඔබට පුළුවන් ඒ තුලින් දෙවියන් වහන්සේට මහිමයක් ගෞරවයක් දෙන්න දෙවනාසේ සුදිවන්ත වෙන ඔහුගේ පාදී දිමිලා තිබ්බ හොඳටම විසඳුමක් තිබ්බේ නැහැ. ඉතින් ගොඩක් ලොකුයි ඔහු කියනවා ගොඩක් ලොකු දිමිලා තිබ්බේ. පාස්ටර් එරික්ට කියන සිස්ටර් සෙව්වන්ද කියලා ආචාර කරගත්තා. නැගේ කිසි ප්‍රශ්නයක් නැහැ. සුව වෙලා තිබෙනවා. ඒ උටේ ලැබිච්ච සුව නිසා ඔහු දෙවනාසේ සුති කරනවා. ස්වාමීන් වහන්සේ හපා. ඇද වෙනවාසේ සුදිවන්ත වෙනවා ඇඩ පිළිකා රෝගයෙන් සිටියා කෙනෙක් ඇයට ඒක නිසා තමයි දෙවියන් වහන්සේ හොයලා තියෙන්නේ එතකොට වෛද්‍යවරු කියලා තියෙන්නේ ඇයට විවාහ වෙන්නත් බෑ කියලා දරුව හදන්නත් බෑ කියලා ඒ නිසා විවාහ වෙන්න එපා කියලා නමුත් අද දෙවියන් වහන්සේ ඇයගේ පිළිකාව සුව කළා පමණක් නෙමෙයි ඇය විවාහටපත් වුණා දරුව තුන් දෙනෙක් ඉන්නවා දෙවියන් වහන්සේ දුන්නා වේ අලංකාර ආශිර්වාදමත් ජීවිතය නිසා ස්තුති කරනවා
ඇගේ පාදවල ලාදුරු වැනි රෝගයක් තිබුණා අවුරුදු 7ක් වෛද්‍යවරුන්ට බෙහෙත් කරලා සුව කරන්න හම්බෙන්නේ නැති අවස්ථාව තමයි ඇම ස්ථානට ආවේ. ඇද වෙනවා සිසුතිවන්ත වෙනවා මේ ස්ථානට ඇවිල්ලා පාස්ටර් එරික්ට කියලා මට කියලා යාච්ඤා කරගත්තා. අද ඒ රෝගේ නැහැ වෛද්‍යවරු සුව කරන්න බැරි වුණා. නමුත් දැන් සම්පූර්ණම සුව වෙලා තිබෙනවා. උන්වහන්සේ යෝරාෆා. උන්වහන්සේ සුව කරනවා. දිව්‍ය වෛද්‍යවරයා. හැලෙලුයා. තේ ඒ රෝගේ වෛද්‍යවරු අවුරුදු 7ක් සුව කරන්න බැරි රෝගේ උන්වහන්සේ සුව කළා. පිළිකාව වෛද්‍යවරුන් සුව කරන්න බැරි වෙලා වෛද්‍යවරුම කිව්වා විවාහ වෙන්නත් එපා කියලා. නමුත් ඒවත් දෙවියන් වහන්සේ වෙනස් කරලා හාස්කම් කරන දෙවියන් වහන්සේ. ඉතින් මේ සැන්දෑවේ උන්වහන්සේ බලවන්තයි. මේ ජීවිතේත් උන්වහන්සේ බලවත් දේ කරන්නට යනවා. හැලෙලුයා. ඒ වගේම අපි ගීතිකාවක් ගායනා කරනවා සියල්ල සපයන කියන ගීතිකාව. ඒ අතරතුර ඔබට පුළුවන් දෙවියන් වහන්සේ උදෙසා ඒ දසෙන් කොටස් දීමනාගෙන සතුටු සිතින් දෙන්නට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. උන්වහන්සේ වචින කියන සියල්ලෙන් දසෙන් කොටසක් උන්වහන්සේ රයිති කියලා. ඔබට පුළුවන් දසෙන් කොටස් සිසුදීමනා ඕනම ආකාරයකින් බෙදවෙන අවස්ථාවේ මේ අවස්ථාවේදී කියන්න දෙවියන්ස ඔබට ආශිර්වාද කරයි. ප්‍රශංසා වේවා ස්වාමීන්. නමස්කාර වේවා. මහිමය වේවා. ගෞරවය වේවා. සියල්ල සපයන ස්වර්ගයේ දිවිඳුනි ඔබ මගේ එඬරාවේ හිඟ මට නොකරන විහිතනේ රචිදුනි ඔබ මගේ එඬරාවේ ඔබ මගේ එඬරාවේ සපයන ස්වර්ගයේ දිවිඳුනේ
මගේ ඉදිරියේ නික මට නොකරන මිහිතලේ රජිඳුනේ ඔබ මගේ ඉදිරියේ ඔබ මගේ ඉදිරියේ ඔබ මගේ ඉදිරියේ ඔබ මගේ ඉදිරියේ ආමෙන් 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 හොඳයි අපි වාඩිමු මේ සන්ධ්‍යාවේ යම් කෙනෙක් මේ දෙවන්නාස්සේගේ ගෘහයට අලුතෙන් ඇවිල්ලා ඉන්නවාද මම ඉල්ලා සිටින සමා සොල් මොහොතක් තමට පොයින් ඉන්නසන කිලා සිටින්ට අපි ඒ ශාසනය වාදිත පිළිගන්න අපි නිසා යම් කෙනෙක් මුල් වතාවට ඇවිල්ලා තිබෙනවාද මම ඉල්ලා සමා ඉන්න අසලෙන් සොල් මොන කිලා සිටilla ඉල්ලා සිටින ප්‍රථම වතාවට ආපු කෙනෙක් යම් කෙනෙක් මම ඉල්ලා සිටිනවා
ඉන්න දැක්කුන සිල හොඳයි අපි කල්වාරි පවමන මස්සලා සභාව තුලින් ආදරේ පිළිගන්න ඔබට පුළුවන් ඉරිදා අපේ 6ට 8 හත නමස්කාරන තියෙන නමස්කාර පිළිගන්න ප්‍රේම කරනක් දකින්න පුළුවන් කම තිබෙනවා අපිට කැමති අපි ලිපිය අපිට දෙන්න පුළුවන් අපේ උපදේශා යාච්ඤා කරමේස ඔබට කැමති නම් ලිපිය දුරකථන අංක අපිට දෙන්න පුළුවන් අපේ උපදේශා යාච්ඤා කරමේස හොඳයි සොයනාසයාපද වෙන්න අපි දෙවෙනාංශයේ වචනේ අපි මේ සඳහසන උන්නාසයේ වචනයෙන් ආශිර්වාද ඒ වගේම දැන්වීමක් තිබෙනවා මේ සුකුරාදා මයිලා සිටිනවා මම ඒක කැන්සල් කරලා තිබුණ නමුත් මට ආත්මය දැනනවා සේවය කරන අය විශේෂයෙන් එන අය වගේම පල්ලියේ දේවස්ථාන සේවය කරන විශේෂයෙන්ම අය මයිලා සිටින මේ සුකුරාදා බල් පාඩමෙන් පස්සේ පොඩක් අපේ පන්තියක් තියෙනවා සම්මයක සහභාගී වෙලා සිටිනවා කියන්නේ දෙවෙනාංශම එන්න උපකාර කරાવી ඉතින් ඒ සේවය කරන අය හොඳට සේවය කරපින්ස මට දැනෙනවා එයාට පොඩ්ඩක් කතා කරන්න කියලා මේ සිකුරාදා බයිල් පාඩමෙන් පස්සේ ඔබට පුළුවන් විනාඩි 25ක් 50ක් විනාඩි පැය බයක් විතර සිටින්න ඔබට සේවය කරන උදෙසා සාකච්ඡා උපදෙස් දෙන පින් ඔබට හැම කෙනෙක්ම අයිල්ලා සිටිනවා පැමිණෙන්නේ කියලා ඇංකුවෙන් බැරි කමක් තියෙනවා නම් පිළපැන් දන්නවනේක මං කෙනෙක් සම කෙනෙක් මං කැමතිය සේවය කරන අය සුකුරාදා දේව මේ බයිල් පාඩම පස්සේ පන්තිය සහභාගී වෙනවා දෙවෙනි ආශිර්වාද කරා ඔබට හොඳයි අපි දෙවෙනාසේ වචනේ මේ සඳහසන උන්නාසේ වචන ආශිර්වාද කරන්නේ මක් නිසාද දෙවෙනාසේට උන්නාසේ මාර්ග ඉදරව කළ දෙවෙනාසේ වචනේ තුලින් එසේ ඉදරව කළ තිර අප උන්නාසේ වචනේ තේරුම් අරගෙන අපි උන්නාසේ අනුව ඇදෙන්නේ ගමන් කරන මිස අපි ඇදෙන්නේ ගමන් දෙවෙනාසේට පුළුවන් අපි ජිස්ල අවශ්‍යතාවම සපයන්න පුළුවන් අප සෝ කරන්න පුළුවන් අප නිදාස් කරන්න පුළුවන් ආශිර්වාද කරන පුළුවන් දෙවෙනාසේ මක් නිසාද උන්නාසේ දේ වචනේ තුලින් මිනිසාට ඉදරව වෙනවා ඒක ප්‍රකාශ වෙනවා අපි එලිදර අපි ප්‍රකාශ වීම එමෙ උන්නාසයේ දැනගැනීම අපි වචන තුල ලබාගෙන අපි ඇදහිල්ලෙන් ගමන් කරනකොට දෙවෙනාසෙ පුළුවන් අපේ ජීවිතයේ සියුලම රෝග සුව කරන්න ඒ වගේ ප්‍රශ්න වලින් නිදහස් කරන්න පුළුවන් අපි අසල සපයන්න පුළුවන් ස්වාමීන් මක්නිසාද බයිබලයේ කියන දෙවෙනාසෙනග උන්නාසෙ තෝරාගත් අය උන්නාසෙ එයාව කැඳෙව්වා යාච්ඡාවෙන් ජය ගන්න අපි සබ යාච්ඡා කරන ඇදහිල්ලෙන් ගමන් කරනකොට ස්වාමීන් වහන්සේ පුළුවන් අපේ ජීවිතයේ සවසතාව සපයන්න පුළුවන් දෙවෙනාසෙ උන්නාසෙ ආපද දෙවෙනාසෙ වැඩි වේලාවක් ගන්න නැතුව අපි යමු දෙවෙනාසෙ වචන දෙවනි රාජාවලි 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද අත අපි කියවන දෙවෙනාසෙ වචන ආශිර්වාද කරන්න යනවා පළවෙනි දෙවනි සෝරි මඩ වැරදුනා දෙවනි රාජාවලි 6 වෙනි පරිච්ඡේදයේ අර මේක තමයි දෙවනි රාජාව 1 දෙවනි රාජල 6 1 පළවෙනි පදේ හරි ශිෂ්‍ය ප්‍රපේතෝරු එලිෂාට කතා කොට බැලුව මෙනව අප ඔබ ඉදිරි වස්සන මිස්සානේ අපට ඉඩ මදි අපේ ශිෂ්‍ය පොවික ශිෂ්‍ය ප්‍රපේතෝරු වර්ෂයෙන් ගෙන ගන්න අය එයා කියනද අපි මේ බයිබල් කොලෙජ් එක අපේ ස්ථානේ කියන්නේ අපේ මේ හෝල් එක අපේ අපිට ඉඩ මදි ඒ ඉදිරියේදී වසන මේ ස්ථානේ අපිට ඉඩ මදි ඊළඟ පදේ කියන්ට දෙවෙනි පදේ යොර්දානේ ළඟට ගොස් එතනින් එක එක ලීයක් බැගින් රැගෙන අපේ වාසයට ඒ ස්ථානේ සූදා සාදා ගන්නට අපට අවසර ලැබෙයි කියවේ දැන් එලිෂා තමයි ප්‍රින්සිපල් එතකොට මේ කොලෙජ් එකේ ඉන්නවා මේ ප්‍රපේති ශුරු කියනවා අපි ඉන්න ස්ථානේ ඉඩ මදි අපි චුරදංගට ගිහිල්ලා අකින් එක්කන ලී කපාගෙන අපි මේ ස්ථානේ වැඩි දුණු කියන්නේ ලොකුවට සාදන්න අපට අවසර දුන මෙනවයි කියෝ ඊළඟ පදේ තුන්වෙනි පදේ බලමු එක්කෙනෙක් ඔබද අප ඔබගේ මේ කරුවා සමග යන්ට සතුරු මෙනවයි කිය වෙනා එක්ක ශිෂ්‍යය කියනවා එලිෂාටයි ප්‍රින්සිපල් තමයි එලිෂා තමයි උගන්වන්නේ නායකයා එයාට කියන අපිත් එක්ක එන්න ඔබ සතුරු වෙන්න කියලා කියන එලිෂා කියනවා මම යමි කියා ඔවුන් සමග ගියේ හතරවෙනි පදේ බලු ඔවුන් යොර්දානේ ළඟට පැමිණ ගස් කැපුව යොර්දානේ ළඟට ගිහිල්ලා ගස් කැපුවා මම තමයි නිස්සාන විශාල කරපින්ස එක්කෙනෙක් ලීය කපද්දී පොරෝතලේ වතුර වැටෙන බව එක්කෙනෙක් ලීය කපද්දී පොරෝතලේ වතුර වැටුනේ ඔව් අනේ මාගේ ස්වාමිනී ඒක ඉල්ලා දෙකයි කෑගස්සෝ කී වෙන බයිබලයේ කියනවා ලීය කපනකොට අර ජොර්දන් ළඟට ගංගා ළඟට ගිහිල්ලා පොරෝතලේ වැටුණා. ඒක මේ මිනිස්සයාක් මේ තරුමේ ශිෂ්‍යයා කෑගෙව් අයියෝ ස්වාමිනී මේක මගේ නෙමෙයි මම ඉල්ලාගත් එකක් කෑගස්සා කී වෝ කියන මේක මම ණයට ඉල්ලාගත් එකක් මේක මිනිස්සෙන් ගත්තද යන්නේ මේක මම දෙන්න ඕනේ දැන් පොරෝතලේ වැටුණා නොපෙනේ ගියා ගඟේ දැන් ඔය පොරෝතලේ පේන්නේ ඔ කියන අයෝ ස්වාමීනි දැන් මේක මම කොහොමද දෙන්න ඕන මේක මම ඉල්ලගත් එකක් කියලා ඕ කෑගස්සුවා කියලා දේ වචනේ පෙන්වමු කරනවා 6 වෙනි පදේ බලමු 6 වෙනි පදේ එවිට දෙවෙනාසේ මෞසය ඒක වැටුනේ කොතනදයි
ඇසුවේ ඔහු ඉස්සානේ ඔහුට පෙන්නු විට ඔහු දණ්ඩක් අපයි දැමුවේ එවිට යකඩේ පාවුනේ දෙවන්වාසේ මෞස්සේ ආස්කාමේ දෙවන්වාසේ දේවචනේ පෙන්නු කරන උන්වහන්සේ ආස්කම් කරන උන්වහන්සේගේ තෝරාගත් මෞස්සයන් තුලින් ආස්කම් කරන අදත් අපි දක්වන යක්ෂෝ දුවන ඒ කියන්නේ තෝරාගත් මෞස්සේ උන්ව ආස්කම් කරන එක සත්‍යතාව ඉදත් වගේ අදත් එහෙම වෙනවා ඒ වගේ උන්වහන්සේ තෝරාගත් මක්නිසාද ක්‍රිස්තියානි තුල දෙවෙනි ස්වභාවික බලයක් නෙමෙයි විද්‍යාත් බලයක් නෙමෙයි මුදල් බලයක් නෙමෙයි මිනිස් බලයක් නෙමෙයි ක්‍රිස්තියානි තුල තිබෙන දෙවෙනි අස්වභාවික බලය එතකොට එලිෂා දෙවන්වහන්සේගේ දාසයා එයා ආලෙප්පල තැන කෙනා ප්‍රොෆෙට් කෙනා එතන ප්‍රින්සිපල් කොලෙජ් එකේ ඉතින් එයා අර අත්තක් කඩලා දැම්ම ගඟට යකඩේ පාවුණ මේක ආස්ක වෙ කියන්නේ පුදුම වෙන්න එපා දෙවියන් වහන්සේ ක්‍රියාවතාදි ක්‍රම තමයි හාස්කම් මනුෂ්‍යයන් බැරිය තම උන්වහන්සේ කරන එතකොට අර දණ්ඩ කඩලා දානකොට යකඩේ පාවුණා කියලා අත්තරි පදේ බලමු අත්තරි පදේ ඌ එක අරගන්නේ කියා හෙතෙම අත දිවකොට එක ගත්තේ දැන් එලිෂා කියනවා අර ඉගෙන ගන්න තරුණයාට කියනවා ඒක අරගන්නේ යකඩේ පාවුණා එලිෂා කියන එක ගන්නෑ කිය හෙතෙම අත දිවකොර එක ගත්තේ පොරොතලේ ගත්ත නැත ඔව් ප්‍රේමස දෙවෙනාසි වචනේ පෙන්නු කර ස්වාමීන් වහන්සේ ආපත් දැන් මේ අය කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න කියන්නේ මේක පෙන්නු කර මේක ඉස්කෝලේ මේක මෙඩිකල් කොලෙජ් එකක් නෙමෙයි එහෙම නැත්නම් මේක එහෙම නැත්නම් නීති විද්‍යාලයක් නෙමෙයි මේක කලා විද්‍යාලයක් නෙමෙයි මේක ප්‍රපේත විද්‍යාලය කියන්නේ ප්‍රපේතුරු පූජයක් අංග බී කර තන තමයි මෙතන. ඒගේ මෙතන කරන්නේ ප්‍රපේතුරුන් වයි නැත්නම් පූජයක් අංග බී කරන ස්ථානය තමයි මේක. මේ ස්කෝලේ ප්‍රින්සිපල් තමයි එලිෂා. එලිෂා ආල්පර දාස දෙවෙනවාස එලියට කියනවා එලිෂාව නුඹට ආලෙප්ප කරන කෙතකොට එලිෂා ආලෙප්පලත් කිය ආලෙප්පේ ක දෙවෙනවාස ආධිපත්‍යය තිබෙන කෙනා. එතකොට මෙයා තමයි ප්‍රින්සිපල්. එතකොට මේ ප්‍රපේත විද්‍යාලේ ප්‍රින්සිපල් තමයි කවුද එලිෂා. මට මතක පාස්ටර් කෝල්ටන් 25 අවුරුද්දක් AOG බයිබල් කොලෙජ් එකේ ප්‍රින්සිපල්ව සිටියා. එයා ගොඩාක් බොහෝ නායකයන් බිහි කළා. එයා නායක නාශනවාද වුණා. එයා තමයි අවුරු 25 අවුරුද්දක් AOG බයිබල් කොලෙජ් එකේ ප්‍රින්සිපල්ව හිටියා. එයා ලංකාවේ විශාල සේවයක් කළා. නායකයන් බිහි කළා ගොඩාක්. පාස්ටර් කෝල්ටන් මගෝලිය බිහි වුණා. මේක දෙවෙනාස්සේගේ ක්‍රමය. ජේසුස් ස්වාස් ගෝලයන් බී කරන කියලා මම මතකයි ඒ වගේම පාවුල් තිමෝතියස් බී කළා එයාගේ පෙරත් බෝ ගෝලයන් බී කරලා තියෙන සතුරු ඒක පාවුල් තිමෝතියස් බී කළා එයාගේම සමුවෙල් සවුල් ආලෙප කළා එයාගේම සාමුවෙල් දාවිත් ආලෙප කළා එයාගේම මෝසස් යොසුවා ආලෙප කළා එයාගේ දෙවෙනාස් වචනේ මක්නේ මේක දෙවෙන රාජ්‍ය පවතින දෙයක් ඒක නවතින්නේ ඒක ජේසුස් නැත්තේ පොළොව පවතින රාජ්‍ය දෙවෙනස් වචනේ මෙතන මෙතන පෙන්වු කරන පූජකයන් එමෙ ප්‍රබල බී කරන තැන දැන් මෙතන ශ්‍රීකෙන වර්ධනය වෙන කියන්නේ දෙවෙනස්ගේ දේවල් වැඩි වෙනවා කවලක් කරන්න බෑ කවදාකවත් ඉදා සභා පටන් වෙනුසුනේ පටන් ගත්ත මුළු ලංකාව ලෝකෙම විසිරලා තිබෙනවා මොකද හේතුව දෙවෙනස් දේවල් ව්‍යාප්ත වෙනවා ඒ දෙවෙනස්ගේ බලය තිබෙන නිසා බයිබලයේ කියන සභාවම ගොඩනගනවා පාත්‍ර නිරාදේ පරාජය නොකරයි කියලා මගේ දේව රාජ්‍ය රට ගන්න බෑ කාටවත් ඒක ව්‍යාප්ත වෙන එක ඒ වගේම දැන් මෙතන පේනවා අර කොලෙජ් එක ලොකුයි ඒක ඉඩමක් තරම් විශාල වුණා අපි පල්ලිය පටන් ගත්තේ පොල්ලතු 50 ගල් ඒක විශාල වශයෙන් විශාල වෙලා තිබෙනවා ඉස්සර පටන් ගත්තේ පොල්ලතු 50 ගල් දෙන්නකුගේ දැන් විශාල වෙලා තියෙක දේව රාජ්‍ය සිස්ටම් එකේක දේව රාජ්‍ය සත්‍යතාවේ ඉතින් එතකොට අර කොලෙජ් එකේ ඒකල ඉඩ මදි වුණා තව ළමයි ඉන්න පටන් ගත්තා දැන් ශිෂ්‍යෝ යෝජනාවක් කරනවා එලිෂාට ප්‍රින්සිපල්ට අපි යමු විශාල කරම ජෝර්දානකට ගිය ලී කපාගෙන ඇවිල්ලා මේක අපි විශාල කරමු ඒත හොඳ යෝජනාවක් මොකද දෙවියන්වහන්සේ කැමති විශාල වෙනවාට උන කැමති අපි පුළුල් වෙනවාට උන කැමතිනේ අපි කොට වෙනවාට යක්ෂයා තමයි කැමති අපි කොට වෙනවාට අපි නමුත් අපි විශාල වෙනවාට අපි දියුණු වෙනවාට අපි සඵල වෙනවාට දෙවියන්වහන්සේ කැමති දෙවියන්වහන්සේ ඉස්සයතුලින් කියනවා මේ කූඩම තිර දිගාරින්න කියලා මේ ඉන්න ඉස්සර විශාල කරන උන්වහන්සේ පවා ඒසාවතුලින් කතා කරලා පෙන්න දෙවෙනාස් කැමති ඔබ විශාල වෙනවාට ඔබේ ඇදහිල විශාල වෙනවාට ඔබේ ආත්‍ය විශාල වෙනවාට ඔබේ සාභාග විශාල වෙනවාට ඔබේ ආර්ථික විශාල වෙනවාට ඔබේ පෞල සාම්‍ය විශාල වෙනවාට ඔබේ ව්‍යාපාර විශාල වෙනවාට කැමති නේ ගෝල කියන මේ විශාල කරමු එතකොට මේක ලොකු කරන්න ඕන අපි ඉන්න ස්ථානෙට මාදි ලොකු කරන්න ඕන තුගල යෝජනා කර අපි ලී කපාගෙන එමු කොහෙන්ද ජෝර්දාන්ට ගිහිල්ලා දැන් මේ අය ශිෂ්‍ය ඔක්කොම ගියේ ද ශ්‍රමදානයක් ඒකට ශිෂ්‍යෝ ගිහිල්ලා දැන් ලී කපන්න පටන් ගත්තා ලී කපනකොට යමක් වුණා මොකද උනේ දන්නවද
එක්කෙනෙක් පොරෝ අරලි කපනකොට පොරෝතුවලේ වැටුණා. පොරොත් වැටුනාම ඔහු කම්පියුස්නේ කෙනු කැළඹුණ වක්නිසාද පයක ඔහුගේ පොරෝතුවලයක් නෙමේ. ඉල්ලගෙන පොරොත් සමහර දෙවලට මිනිස්සු බඩු ඉල්ලාගෙන පාවිච්චි කරාම ගින් දෙනවා. ඒක තමයි මේ මේ තරුණයා මේ ශිෂ්‍යයා මේ පොරෝ පොරෝක් ඉල්ලගෙන ආවා. දන්න මිනිහෙකුගෙන් ඉතින් අවසන් ලී කපනකොට මේ පොරෝතලේ වැටිලා තලේ නොපෙනී ගියා. දැන් පොළොව තරේ වැටුණා. ඒක ලූස් කනෙක්ෂන් හරියට ශක්තිමත් තිබුණ නිසා නැති නිසා තමයි පොරොතල ඉස්සරගේ තමයි අපේ මේ අතේ මුද්ද තියෙනවා බුරුලට තියෙනවා ප්‍රවේශංගල සභාංගානවල නානවල වැටෙන්න පුළුවන්. ඒක තමයි පොරොතල ඉස්සලා ගියා මේ වතුරේ වැටුණා. දැන් මොකුත් නොපෙනී ගියා. දැන් මේ ශිෂ්‍යයා කෑගාන අනේ ස්වාමිනි මේක මගේ එකක් නෙමෙයි මේක ඉල්ලගෙන අපා කිය මොරගස්සුවා කියලා දේවචනේ පෙන්නු කර මගේ ප්‍රේම සහෝදස්සන් මක්නිසාද දැන් මේ මෞෂ්‍ය හොඳ දෙයක් කරන ගියා. නමුත් ඔහු දැන් කැළඹුණා 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 කියලා දැන් නවුට ප්‍රශ්නය මොකද ප්‍රශ්නේ දැන් මේ පොනෝතලේ දෙන්න අයිතිකාරයාට හොඳ දෙයක් කරන ගියේ. නමුත් ඔහු දැන් කැළඹිලා වස්ත්‍රණ වෙලා ඔව් කියන්නේ ඔව් ලැචාවටපත් වෙලා මක්නිසාදාර පොරෝතලේ දැන් වැටුණා. දැන් උඩ දෙන්න විදියක් නැහැ පොරෝතලේ අයිතික දෙන්න ඕන ගිහිල්ලා. දැන් ඔව් කැළඹුණා මේ සිද්ධිය නිසා. මගේ ප්‍රේමවත් සහෝදර මක්නිසාද මා විශ්වාසයක තමයි මට ආත්මනස්සේ ඉලිතරව කරනවා. ස්වාමීන් වහන්සේගේ දේ කරන්න අපි වලන්න අපි මිනිස්සු බලන රකයි කවදාක්වත්. ස්වාමීන් වහන්සේගේ දේ කරන පිණිස අයි බලන්න රකයි මෞෂ්ඨං බලන්න රකයි අපි. අපි බලනවා දෙවියන් වහන්සේ බලන මක්නි අපි අවශ්‍යතාවය සපයන්න ස්වාමීන් වහන්සේ පොහොසත්. මොකද මාංශය තමයි මිනිස්සු සවරන්නේ. නමුත් ආත්මික ඇදහිල්ල මෞෂ්‍යෝ දැන් මෙතන ඉගෙන ගන්න ඉන්නේ පූජකවරු. එතකොට පොපේතුරු. නමුත් ඒගොල්ලන්ගේ අවස්ථාව විසා බැලුවේ මොනවද මිනිහකුව බැලුවා. ඒ කියන්නේ ඒක බයිබලයේ කියනවා ඒක ඇදහිල්ලට අවිතකර දෙයක්. ඒක මොකද ඇදහිල්ල කියලා කියන අපේ අවස්ථාව උදෙසා දෙවියන් වහන්සේ විශ්වාස කිරීම අපේ අවස්ථාවෙන් උදෙසා අපේ මුදල් උදෙසා ආරක්ෂා උදෙසා අවශ්‍යතාවය උදෙසා අපි විශ්වාස මෞෂ්‍යංග නෙමෙයි අපි විශ්වාස කරන දෙවියන් වහන්සේ විශ්වාස කරන්න ඕන. ජේසුස් වහන්සේගේ අපේ දවස පවතා භෝජනේ උදෙසා ස්වර්ගයේ පියන් වහන්සේ යාච්ඤා කරන කියලා කිව්වා. මක්නිසාද ස්වාමීන් වහන්සේ අවශ්‍යතාවය සපයන්න පොසත්. නමුත් ඇදහිල්ල මිනිස්සු වැරදි පැත්තට ඇරෙනවා. මක්නිය තමාගේ වැඩ කටයුතු කරන්න තමා යාච්ඤා කළේනේ ස්වාමීන් වහන්සේ වෙත තම ඇස් ඇරෙව්වේනේ මොනා කළේ තම ඇරවූ ඇස් කාවතර මෞෂ්‍යන් වෙතට මෞෂ්‍යන්ගේ නායට ගත්ත පොරෝ ඉල්ලගත් අවසමන උනේ දන්නවාද ඕ කැළඹුණා. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරනි ඔබේ අවසත් සප්පයන් දෙවන්නාසේ පෝසත් ඉති දෙවන්නාසේට ඔබ විශ්වාස යාචා කර දෙවන්නාසට සපයන්න පෝසත් කියන දෙවියන් වුණ ජෝවා රයි ජයිරේ හලෙලූයා. මමරි සතුටුයි මේ ස්ථානේ කෝටි 10ක් විතර වීදම් කරා මේක මේ පල්ලියට. එතකොට ඔබ සත පහක් එක සිමෙන්ත කෝට්ටයක් නෑ රටක. මම ඔබ මාත්ක ඉන්නවා. මාත් ඔබත් කියන මං ඔබගේ පියා මාගේ දරුවෝ. නමුත් අපි ඇදහිලින් ආශා කළා දැන් සමාවම තමයි මුදල් දැම්මේ. ඔබ දන්නවාද කෝටි 10ක් විතර මේ වීදම් වෙලා තිබෙනවා ඒ කාලේ. මේක පිටරට එකම සත පහක් නෑ. ඒක සන්තෝෂෙන් කියන්න පුළුවන්. සිම්මි මගේ යාළුවෝ වඩා පාස්තරස්ලා ඉන්නවා. එක්කෙනෙක් මං කිව්වේ නෑ මේ වගේ දෙයක් කරනවා කියලා උදව් කරන මම එක්කෙනා කියන මම දන ගැසුවා. ස්වාමීන් වහන්සේ ඔබ සත පහක් ණය නැතුව මුළු මුදල් ඔක්කොම සැපෙව්වා උන්වහන්සේ. ස්වාමීන් වහන්සේ ආපදේ වෙනවාසේ. මේ මගේ ප්‍රේම සහෝදර සහෝදරනි අපි මේවා තේරුම් මක්නිසාද ස්වාමීන් වහන්සේ ආපත් ස්වාමීන් වහන්සේ පුළුවන් සැපෙ ඔයල කියන ජෝවා චෛරේ. අපි උදාහරණ ගත්තාම ළමයා කුසේ බීවේ 9 මාසයක් ළමයා කුසේ ඉන්නවා. එතකොට මේ අම්මා කවන්නේ නැහැ ළමයා ජීව 9 මාසයක් ළමයා ජීවත්ක දෙවියන් වහන්සේ. එයාගේම ඒක ජීවනය ජීවයක් ඒක කුසේ ඇදෙන්නේ හරියට බදන්නාද නෝ නැමෙ හිටියා වගේ ළමයා කුසේ ඇතුළු ඉන්නවා. අත කවුද කැම දෙවියන් වහන්සේ ක්‍රමයක් ඒ සැපෙයිම. මේ ළමයා බිහි වුණාට පස්සේ අම්මගේ ලේ රතුපාලේ හරවනවා කිරිවලට. මේ ළමයා කියන්නේ මට ඇන්කර් ඕන මට නිස්ට්‍රමෝල් ටෝන කියලා කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ දැන් ළමයා බිහි වුණාම අම්මගේම ලේ හරවලා කිරි ළමයා පෝෂණය කරනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ සැපෙයිම් කරු. දැන් මේ මනුෂ්‍යයා ව්‍යාවුල් වුණා. ඇයි ව්‍යාවුල් වුණේ? මේ මනුෂ්‍යයා බැලුවේ මනුෂ්‍ය දෙස බැලුවා තමාගේ අවශ්‍යතාවය උදෙසා. මේක නෙමේ ක්‍රමේ.
මේ අවස්ථා උදෙසා දෙවියන් වහන්සේ බලන්ට උන්වහන්සේ පෝසත් සුළු දේ මනුෂ්‍ය සපයන බලක රන් මගේ රිදි මගේ කියලා අපි අපොලසන්නා රන් මගේ රිදි මගේ කියලා කියනවා. නමුත් එයා කම්පියුස් වුණා. ඇයි කම්පියුස් වුණේ? එයා අර එයා තමාගේ ඉන්න පාසල ලොකු කරන්න එයා බැලුවේ මනුෂ්‍ය දේශ බැලුවා. ගුණදුස පොරොතල වැට ඕනමුණා වූ ස්වාමීනාසේ අපි දකින නේමියා. නේමියාට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි නේමියා එයා වහල්කම ඉන්නව මනසාවන් නේමි වහල්කම ඉන්නකොට ඒ වහල්කමෙන් ඉතුරු තව කීප දෙනෙක් ආවා. අපිලා නේමියා ඇව්වා කොහොමද යෙරුසලමේ තත්ත්වය කියලා ඇව්වා. දැන් ඒ දැන් නේමියා ඉන්නේ වහල්කමේ. එයා යෙරුසලමේ ඉන්න කෙනා. එයා යුදෙව් මනුෂ්‍යයා. දැන් එයා ඉන්නේ රජ මාලිගා වහලෙක් වශයෙන් ඉන්නේ. තවත් යෙරුසලමෙන් වහල්කමට කීප දෙනෙක් ආවා. අපිලා වෙන්නේ නේමියා ආනවා. තුන්ගෙනනේ මාගේ සහෝදරයන්ගේ එක්කෙනෙකු හනනිය ඔව් සමග තවත් මෞෂ්‍යද යුදෙන් ආවෝයි. එවිට වාල්කමෙන් ගැලවි ඉතුරු වුණ යුදවෝරුන් ගැනද යෙරුසලමේ ගැනද ඔවුන්ගේ විචාලෙමි. එනම් නේමියා ඇව්වා අපේ රටේ කොහොමද යෙරුසලම කොහොමද පවුර කොහොමද ඔව් ඇව්වා. තීලපදේ බලන් ඔව් කතාකොට වාල්කම ඉතුරුව ඒ රටේ සිටින්නෝ මහත් විපක්තියකින් නින්දාවෙන් පෙළෙති. යෙරුසලමේ පවුර කඩා දමා තිබේ. ඒක දොරටු ගින්නෙන් දවා දමා තිබේ. මට කියේනම් නේමියාට බෑඩ් රිපෝට්. මොකද කිව්වේ දන්නවද? පවුර කඩා දාලා යෙරුසලමේ කියන්නේ නමස්කාර තැන. එයාගේ නගර එයාගේ සෙනග ඉන්න තැන. දැන් යක්ෂයා ඔක ගිනි තියලා දාලා පවුර ඔක කඩා දාලා. දැන් නේමියා ඉන්නේ බදන්නවද රජු ළඟ. රජුගේ පාත්‍ර ධාරියා නේමියා. දැන් නේමියාට මේක ඇසුනාම දුක ඇතුන මක්නිසාද? ඒ පවුර කඩා දාලා සතුරු එක ගිනි තියලා දොරවල් ගින්නේ විනාශ කළා. පවුර කඩා දාලා සුන්බුන් කළා පවුර. හරගේ අර බෝම්බ වැදුනා වගේ පවුර කඩා දාලා. තම නේමියා මොනා කළේ? නේමියා බයිබලෙ කියනවා නිරහරෝ ආශා කළා. අපි දකිනවා නේමියා ස්වර්ග දෙවෙනස බැලුවා. මක්නිසා පවුර නැවත අදන පිස ලොකු කරන පිස දූණු කර පිස. නේමියා බැලුවේ නෑ ලෝන් එකක් ගන්න. නේමිය මනුස්ස බැලුවේ නෑ. නේමියා ඒ වචන ඇසුවාම ඔහු යාච්ඡා කර පටන් ගත්තා. ඒ මම ඒ වචන ඇසූ කල ඉඳගන අඬා කීප දවසක් වැළපි නිරහාරෝ සිට ස්වර්ග දිවෙන් වාස ඉදිරි මෙසේ යාච්ඡා කළමි. ඔබදන්නවා දැන් එයාට ඕනා එයාට සුද්ධ මනස කැඳෙව්වා පවුර හදන්ට. නමුත් එයා මොනාද එයා ණයට ගත්ත නැ කාගෙන්වත් ඉල්ලුවේ නැ කාගෙන්වත්. එයා ප්‍රේ කරා. එයා නිරහාරෝ යාච්ඡා කළා. ස්වාමිනී මට මේ පවුර ලොකු කරන්න මේ පවුර නැවත හදන්ට. සතුරා විසින් ගිනි තියලා තිබෙනා වේ ඒ ගෘහයේ ඒ දේවෙන් වාසයේගේ ඒ ගෘහයේ මට පවුර නැවත හදන්ට බින්ස ස්වර්ග දෙවෙන් වාසින් පීඨේ ඉල්ලුවා නේමිය යාච්ඡා කළා. ආමේ. මේක තමයි වෙන්න ඔබ දන්න ඔබේ ජීවිතේ දෙවෙන් වාසයේ පුළුවන් අමල සපයන්න යාච්ඡා කරන ස්වාමීන් වහන්සේ ආපත්. අද ගොඩක් අය උන්වහන්සේගේ අධ්‍යක්ෂ බලන්නේ උන්වහන්සේගේ සූයේ බලන්නේ උන්වහන්සේ මිදීම බලන්නේ ගොඩක් බලන්නේ ක්‍රමසා වීදි. ඒ නිසා ගොඩක් කිතුනෝ ෆේල් වෙලා ඉන්නවා. ඔබ දන්න අපි යන ගමන ඇදහින්නේ ගමනක්. අපි මේ මනුෂ්‍යයන් දැස වන්නාය නෙමෙයි. මනුෂ්‍යන් මැව්වා ජීවමාන දෙවන්නාස්සේ බලන සෙනගක් අපි. ස්වාමීන් වහන්සේ කියන මොනේ රන් මගේ රිදි මගේ කියලා. අද කෝයද ඉන්නේක දෙවෙන් වහන්සේට පුළුවන් ඔබේ ජෙසිල අවසර සපයන් මක් නිසාද මේ සෙල්ල උන්වහන්සේ නේමියා නේමියා ඔව් නාතිලන්න ගේන පොරෝල් තරල කාගෙවත් නේමිය ධන ගැස්සුව ධන ගැස්සලා නිහාර යාච්ඡා කළ ස්වාමිනි ඒ පවුර ගොඩනගන්න ශක්තිය දුන්න යාච්ඡා කළ. ආමේන්. දෙවෙන් වහන්සේ මොනා කළේ දන්නවද? අන්න ජාති තම හිටියව රජව පාවිච්චි කළා පවුර හදන මේ සමුද්‍ර වේ දෙන්න. එලේ නේමියා දෙකේ අටවෙනි පදේ බලමු. ඉක්මනට යමු. නේමිය දෙකේ අටවෙනි පදේ බලමු. නේමිය දෙකේ අටවෙනි පදේ. නේමිය දෙකේ අටවෙනි පදේ බලමු. ගෘහයේ අයිති කොට දැන් නේමිය රජු යාච්ඡා කළ නේමිය රජු ළඟට ගියා. රජු ආන නේමියගෙන් නුඹට ඇයි නිකන් ශෝක වගේ මූණක් තිබෙන්නේ? ඇයි නුඹන කැළඹිලා ඉන්නේ? ඇයි නුඹ නිකන් කියන්නේ මූණ එල්ලගෙන ඉන්නේ? නේමියගෙන් ආන රජු කියන්නේ රජුගේ පාත්‍රධාරියා තමයි නේමිය. දැන් නේමිය කියන මම කොහොම සන්තෝෂෙන් ඉන්නේ මගේ සෙනග නිින්දාව ලක් වෙලා යෙරුසලම පවුර කඩා දාලා මගේ පියවරුන්ගේ සෝන්ගල් විනාශ කළා දාලා මම කොහොම සන්තෝෂෙන් ඉන්නේ කියලා ඇහුවා. ඔබ දන්නවද
ඔබ යාච්ඤා කරනකොට දෙවියන් වහන්සේ පුළුවන් මනුෂ්‍යයන්ව පාවිච්චි කරන්න අවස්ථාව සපයන පිණිස උන්වහන්සේ ඒක කරනවා ඒක. ඔබට පුළුවන් ඔබ යාච්ඤා කරනවා නම් රජවරුන්ව පුළුවන් පාවිච්චි උන්වහන්සේට දෙවියන් වහන්සේ ආච්ඤා කරන අපේ අවස්ථාව සපයන උන්වහන්සේ උඩීමේ කන්ටේනර් වන්නේ නැහැ. තව මාර්ග ආරිනවා අපි අපලස්සන්න අපේ දේවල් අවස්ථාව සපයන්න. කියන හාලෙලූයා කියන හාලෙලූයා පෙන්නු කරනවා දෙවියන් වහන්සේ නේමියා නේමයාගෙන් ආනව රජු ඇයි නුඹට සනීප නැද්ද නුඹේ මූණ ඇයි කියලා ශෝකෙන් ඉන්නේ නේමයා කියන ස්වාමීනි මම කොහොම සන්තෝෂෙන් ඉන්නේ මගේ යෙරුසලම් පවුල කඩා දාලා මගේ නෑනෑයෝ මගේ මුතු මිත්තෝ මගේ සීයලා මගේ අය කියන්නේ වහල් කමට ඇවිල්ලා ඒගොල්ල වේදනාවෙන් ජීවත් වෙනවා මම කොහොම සන්තෝෂෙන් ඉන්නේ කියලා ආනවා දැන් කරුණාව පෙන්වා යාචනසා නේම දෙවියන් වහන්සේ අවසන් අටවෙනි පදේ බලමු අටවෙනි පදේ අපි ඉක්මනට කාලේ අඩු නිසා අටවෙනි පදේ නීමියා කියන ස්වාමී රජුණ කියන රජු ආනුඹට මොන ඕනේ කියලා නීමියා කියන මේම ගෘහයට අයිති කොටුවේ දොරටුවලට බාල්ක වලටත් නුවර පවුරු වලටත් මා පදිංචි වෙන ගෙටත් ලී දෙන ලෙස රජුගේ මූකලාන පාර ආසපට දිව ලියුම්ද මට රජුට කීවේ මාගේ දෙවෙන්නා සියාපත් අස්සේ මා කෙරේ තිබුණ හෙයින් රජතෙමේ එසේ මට තුන්නේ දෙවෙන්නාසේ නේමියා පවුර හදමිස් මන කළේ දන්නවාද යාශා කළම් දෙවෙන්නාසේ රජුව පාවිච්චි කරලා ඔඉල්ලපු අමුතර ඔක්කොම දුන්නා දෙවෙන්නාසේ උට පවුර ඇදු අවුවිලා නේමියා හයේ පාලසනේ පදේ බලු නේමියාගේ පාලසනේ පදේ බලමු නේමියාගේ පාලසනේ පදේ බලමු මෙතන කියනවා පවුර වනායි 52කින් එළුල් මාසයේදී 25 වෙනිදා තීන්දුව මක්නිසාද ස්වාමීන් වහන්සේ බැලුවේ උන් අද ගොඩාක් හිතුණු කම්පියුස් වෙලා ඒ කම්පියුස් වල තිබෙන්නේ තමා ගමන් කරන සිස්ටම් එක වැරදි ඇස්සේ බයිබලයේ කියනවා ඇදහිල්ලෙන් ජීවත් වෙන කෙනා ඔබ ස්වාමීන් වහන්සේ ආපත් හල්ලෙලූයා නිසා අපි මනුෂ්‍යයන් ලෙස බලනකොට මොනවද වෙන්දන්නවා ස්වාමීන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ අපේ නැති වෙලා යනවා නෝ ඇදහිල්ල යාචා දෙවියන් වහන්සේ ඔබගේ අවශ්‍යතාව සපයන්න උන්වහන්සේ දිවෝමේ ක්‍රම භාවිතා කරනවා ස්වාමීන් වහන්සේ ආපත් දෙවියන් වහන්සේ හල්ලෙලූයා අපි දකිනා ඊළඟ කෙනා තමයි බයිබලේ පෙන්නු කරනවා යාබේස් යාබේස්ගේ ජීවිතේ යා අසරණයා යා 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 මනුෂ්‍ය විසින් කොන් කළා එපා කළා යා බී වෙනකොට යාගේ අම්මා නම දැම්මා කාලකන්ණියා කියලා අපි දකිනවා දෙවෙන්නාසේ වචනේ පළවෙනි ලේක 4:9 යාබේස් සමාගයේ සහෝදර වඩා ගෞරව ලැබුවේ ඔහුගේ මව් මම වේදනාවෙන් ඔව් බී කළේ කියා උඩ යාබේස් නම තැබුවාය එන යාබේස් වදන්වාද යාබේස්ගේ මව යාබේස් බඩේ ඉන්නකොට මව යාබේස් කෙරේ වේදනාව ආව මවට ප්‍රශ්න ආව මවට ගැටලුව ආව මවට හැමදාම සණ්ඩු යාබේස් එයාගේ මවගේ කුසට ආපු නාපඩ හැමදාම සණ්ඩු හැමදාම පුරුෂයා කියන මේ බඩේ ළමයා මගේ නෙමෙයි කියලා අවඥාතේ කියලා කියනවා එයාගේම හැමදාම ගෙදර පීඩන ඒ නිසා එයාට එයා යාබේස්ගේ අම්මා කල්පනා කරා මේ ළමයා අපල දරුවෙක් කියලා මේ ළමයා අපලයි මේ ළමයා බඩට ආව දවසෙන් තමයි මට ප්‍රශ්න මට මතකයිද මම එක තව සහෝදරියක් එයා වැඩ කරනවා මේ කටුනායක ප්‍රදේශයේ කියන්නේ ස්ටාෆ් එක කරිකල් කියන්නේ මේ ඔෆිස් එකේ වැඩ කරනවා එයා නමුත් එයා එයා ළමයි දෙන්නේ කියලා පිළිම දෙන්නේ පස්සේ ගෙදර ගොඩක් ප්‍රශ්න තිබෙනවා පස්සේ මේ සහෝදරිය මාත් එක්ක කිව්වා පෞද්ගලයා නැවත ගර්භණී වුණා අය ගර්භණී වුණ වෙලාවෙදී මදන්නවාද එයාට ප්‍රශ්න ඒ කියන්නේ එයා දැන් මනුස්සයාගේ ප්‍රශ්න ඊතර සමාදානයක් නෑ එයා වැරට යන්න ඕන මේ අම්මා මම නම කියන්නේ මේ අම්මා සාප කරා බඩට මම තවත් මට වැඩමදිවද තවත් මොකද ඒ වචනේ කියලා මගේ බඩට තවත් මේකක් ඇවිල්ලා කියලා බඩ සාප කළා මේ ළමයා බිය වුණා කොහමද බිය අංග විකලව බිය වුණා මක්නිසාද කුසේ අම්මා කරා මුකේ සාපේ ළමයාට බලපෑවා ළමයා බිය වෙනකොට ඔය අත කියන්නේ අත කොට බිය වෙනකොට අංග විකලයි ඒ අම්මට මං කුවා සාපේ කියන්නේ මොකද ළමයාට කුසේන සාප කරා
මේ මතවත්මයි කුස තවත් කෙනෙක් ආවය කියල බලපෑවේක. ඇගේ සමාර මිනිස්සු කියෙන අප ළමයි අපලය කියලා කියන. නම දෙවන්නාසේ අප ළමයි කාදා දිවන්න අප අපල සන්නාදයක් දෙ උන හම ළම හම ළම යාපත්. බයිමනය කියන යාබේස් ගම්ම තීටේ මේ ළමේ ආපුදෑන ම කරදර. මට ප්‍රශ්න මං ගෙදර ගැතුලු හැමදාම සල් මුදල් නෑ හැමදාම මිනිිය බීගනයන්නේ හැමදාම බහිනයවිල්ලා මේ ළමය මගේ නෙමේ කිය හැමදාම සඳු අවස යාබෙස් ඒවා බීකරන වෙලාවෙදිය අම්මා දැම්ම නම මුගන්නම නම යාබෙස් යාබෙස් කිය නම අර්ස තමයි කාලකන්නයා කියනෙක් අපල ළමය අවජාතකයා පීඩිතය දිලින්දා කියන අර්ථය තමයි යාබෙස් කියන්නේ. යාබෙස් වැඩුනාම යම තේරුගත්තම තේර දෙවියන් වහන්සේ ගැන තේරුම් ගත්ත. යාබෙස් වැඩුනකොට ඔබදන්න අය තේරුම් ගත්ත දෙවන් වහන්සේ ගැන. යාබෙස් කිය යාබෙස්ගේ ගෝත්‍ර යුදා ගෝත්‍ර යාබෙස් යුදා ගෝත්‍ර ප්‍රසංසාාව තකොට එයා දැනගනීට මගේ දෙවියන් වහන්සේ ම යුදා ගෝත්‍රේ යුදා සිංහ ඒසුස් වහන්සේ. ය දැනගනීටිය දෙවන් වහන් සතුමූද බෙදවා. ඇදැනට දෙවන් වහන්සේ මිස්තරේ අපේ පියවරුන් මිස්තරෙන් ගෙනාව එලියට. දැනට දෙවන් වහන්සේ බයිබල ආසෙන් වටුනස්සා මන්නා වැත්තලා ගිනිපද වතුරදුන්නා දෙවන් වහන්සේ කකුල් ඉදමුන් නෑ හතුලි සෞරුද්ධ කාන්තාරය ස්තැන ගෙනාව අපේ දෙවන් වහන්සේ. යාබෙස් ගෙන ගත්තා ස්කෝලේ යාබෙස් මනා කර යාබෙස් නෑ අමවතුර ඉන්නේ හැමෝම කියන කාලකන්නිය හැමෝගේ දුප්පතා කියලා මූසලය කියලා කියන මිනිස්සු මට කියලා තියෙන කාලකන්නියා කියලා බේබද කියලා මගේ මට ඇයන පිටිපස්සේ මිනිස්සු කියනවා. ද මේක වෙනස් කර දෙවන් වහන්සේගේ යාබෙස්ලැක්ව මූසලය කියලා කාලකන්නයා කියලකි අවජාතය කියලකිවා. නම යාමෙස් දෙවන් වහන්සේ ගැන ඇසුවා දෙවන්න විශ්වාස කල යාබෙස් දනගැස්වා යාබෙස් දනගැස්වා මෙම දනගාල කිව යාබේස්ද ඉස්වරරුන්ගේ දෙවන් වහන්ස දෙවන්වහන්සේ යාච්ඡා කළා. යාබෙස් වදන්න වහබිව් වෙනේ යාබෙස් ගෙදමින් පැල්ලගේනෑ යාබෙස් අභියෝගේ ඇමෝම කොංකරන යාබෙස් පවුලයයි පවුල කියනේ අවජාතක කාලකන්නේ අප ළමය කියලා කියන. නමුත් යාබෙස් මන පටන්ගත යාශා කරට මන සවන්දයට තමාගේ ජීවිතය කවුරු පිළිගන්නේ තම මූසලය කියෙන ඇමෝම කාලකනියා කියලා කියන. නමුත් යාබෙස් යාච්ඡා කළා. යාබෙස් ඉස්්‍රයාගේ දෙව් ස්වාමින්නාස යාච්ඡාකොට අවු ඔබ ඔබ මට අශුරවාද කරන්න මගේ සීමාව විශාල කරන්න ඕකෙන් මගේ සීමාව විශාලගේ කියන්නේ සීමාව විශාලකම සීමාව විශාල කරන්න ඔබගේ අතින් මට පීටවී කඟ අතින් නෙමේ බගේම අති පීටවී මට දුක් නූපුද ලෙස විපතෙන්ම ආරක්ෂා කළ මෙනවැ කියා කියවා කියලා කියන. හාලෙලූයා දෙවියන් වාසු ඉල්ලි මිෂ්ට කලබ පොලසන්නාදයක් දෙ හෙම අවස්සානි වදන්නා යාබෙස් මුළු පරම්පර ගෞරුණය මවසර පත් වුණා දෙවන්න යාබට ආසු මක්කිනිසාද යාබෙස් තම ඔහු කියන මගේ සීමල් විශාල කරන්න මනා කළ දන්නවා ඔහු බැල්වෙන මිනිස්සුලෙස ඔ බැල්වෙන වෙන කට්ට දෙෙස ඔ යාච්ඡා කලා දෙවන් වාසය ගිල්ලි විෂ්ට කලා ඔ සීමාව විශාල කලා අදබට පුළුව ඔබේ ගේ ගැන යාච්ඡා කරන්න ඔබේ සේව ගැන යාච්ඡා කරන්න යාච්ඡා කරන්න ඔබේ ප්‍රාසල්ල ගැන යාච්ඡා කරන්න ඔබගේ විිශ්වස ගැන යාශා කරන ස්වාමීන් වහන්සේ විශාල කරණය බද අද බදන්නවාද මගේ පල්ලිය කිසිම නෑ බෝඩ්ඩයක් ඉස්රා මේ පෝඩ් ගාලනෑ මට අවසත බෝඩ් ෝඩනෑ ුද්දමන් සින්න සනගෙන අප පොලසන්නාද ඇද. හලලූයා ආලලූයා ස්වාමීනාසේ බලවන්තයි දෙවනාසේ යාබේසි ඕගේ යාච්ච වැස්සල් ඔුගේ සීමාව විශාල කලා දෙවන්නා මක්නසාද මෙය පෝකස් කළේ මිනිස්සුන් නෙමේ මෙය බැලුව දෙවියන් වහන්සේ අද උදස්සන අස්ොරි සැන්දෑාවේ පණවිඩේ ගන්න දාසය තුළින් කතා පණවිඩේ ඔබගේ අවස්සතාවෙන් උදේ සහර එපා මිනිස්සු ලෙසට ඔබ කොම්පියස්සේන අවස් ඔබ යන්න ඔබ ලොකු අවුලක වැටෙන්න්නට යර මිනිස් උදව කර හොඳ සියක කියන මිනිස්ු අම උදව කරන්නේ දෙවන්න මනුස ඇර දන්නද හැරෙන් එපා ඔබගේ අවසන්ස මිනිස් ලෙස දෙවන් වාසේ සැරෙන්ට උන්නාසේ පෝසත් අප අපලසන්නාරයක්ද උන්නාසේ පෝසත් කතම ඇදැහිල් ඔබ හිතන එ සැක කරන්න එපා අවිශ්වාස කරන දෙවන් වහන්සේ පුළුවන් ඔබේ සිරුම සීමා විශාල කරන අවස සපයන්න පුළුවන් උන්නාසේ මම හරි සන්තෝෂෙන් සේවය කරන්න බදන්නවා මාත පොල්ලතු පන ගාල සේවය කරපු ස්ථාන හිටපු කාන්තාවක් කීපෙන්තම් මෙතන ඉන්නවා
ලිලි සහෝදරී ඉතර හිටිය කෙනෙක් පොල්ලතු පනා ගාල පැදුරු තුනයි මට තිබුණේ. අද වෙනස අද අද විශාල ගොඩනැගිල්ලක් කළා තිබෙනවා. මක්නේ දෙවියන් වහන්සේ සපේනවා. මේවා මේවන එක කයිවරු මේවා සත්‍යයේ දේ මාතේගේ පොල්ලතු පනා ගාල මට වැලිගොඩේ නමස්කාර කරයි. මට පැදුරු තුනක් ගත්ත සිමෙන්ති නෑ පොළොවට. දොරවල් මුකුත් නෑ පොල්ලතු පනා ගැව්වේ 200 බාග් වීණං කළා ගිනි සීර පොළොවට ගාල පඩම් ගත්ත සේවේ. අර විශාලයි. ඒ කියන්නේ ඇයිද දෙවෙනුව සත්‍යයි කියන එක. ස්වාමීන් වහන්සේ පුළුවන් සපයන් අපි අපොලස නාදයක් දෙන්න. අපි ආශා කළා. ඊයේ අද උදේ ත්‍යාශා කළා. මම ආශා කරන මේ දේශනා කරන ඔබට පුරුදු වෙන්න නිසා. ඔබට අද උදේ මේ ආශා කළා. මම කියන්නේ අවුරුදු 29ක් ආශා කරනවා. අම උදේ ස්වාමීන් වහන්සේ මොනවාද හැමදාම සපයලා තියෙන මට මේ මව්කේ කාණේ අපිට පාකේන අවස්ථාවක් තිබුණා. යාචා කළා 280,000 සැපෙවෝ දෙවන්නාසේ ස්වාමීන් වහන්සේ අපි හුඟක් අය බලන්නේ අපි යාචා කරන්නේ අපි වරන්නේ ක්‍රමසා විදි ඒක තමයි ප්‍රශ්නේ. ඔබ ඇදහැයි ඔබ ජේසුස් වහන්සේ ඔබ නිසා මැරුණා මළුන්ගේ නැකිට්ටා ඔබ ලේවල මිලදිල ගත්ත ඔබ බයිබල එක්කෙන මගේ පිය දරුවන් ඔබ දෙවන්නා සයිති කියලා කියමලා දෙවන්න සයිති නබලා හාලෙලූයා. ඔබ දන්නවා ඔබේ සෝයේ මම ඔබ රෝගීනවද පයවන්නේ පවන්න හොඳ නායකයා මුණ ගැසෙන්න ඔබ ඒගොල්ලන් කතා කරන්න ඔබේ රෝග සුවය ලැබෙනවාමයි. ඔබගේ ප්‍යාසෙන්ලක දිවින නැද්ද සම අම්ම වෙන්න නායකයා ඇඟල කියයි කොහොමද දිනු කරන්නේ ඔබේ සන්ඩේ ස්කූල් එක මේ සේම ඔබගේ සභාව ඔබගේ ව්‍යාපාරේ වැඩිලාද හේතු තියෙනවා. ඔබ බලන්න එපා ක්‍රමසා විදි ඔබ දැනගන්න පටන් ගන්න. අද ගොඩාක් දැනගන්නේ අද මිනිස්සු කල්පනා කරන්නේ සියුට්ටු දාන්න ලෝන් ගන්න මේවා තමයි කල්පනා කරන්නේ. මේවා ඔබ එරෙන මාවත් මේවා ආරි මාවත් නෙමෙයි මේවා දේව රාජ්‍යවල ලෝකේ බලවන්ත උන මගේ රාජ්‍ය මා ගොඩනගා ගන්න පතනට පරාජය කරන්න නමු කිතුණු හූරණ ඇතින සමහර අය හූරණ එපාගේ ඔබ දෙවන්නාසේ නපුරු මාන සපයන්නේ ඔබට. හාලෙලූයා ස්වාමීන් වහන්සේ යහපත් මාරු පමණ සපයන්නේ ඔබට. කවද හූරණ එපා කවදාවත් ඔබ කවදා දාන්න පසීත් ඔබ ස්වාමීන් වහන්සේ ද සපයන් ඔබ ඇදහිලගෙන ඔබ අපල කීකුර වෙනවාන ඒද සපයන් යනුනාස ඔබ. හාලෙලූයා අද තමා කීකුර වෙලා ආචා කර දෙවෙන සපයන් යන අපි අපල සන්නාදයක් දෙමු. ස්වාමීන් වහන්සේ යාබෙස් ආචා කළා යාබෙස් ආචා කළා. හාලෙලූයා නේමේ ආචා කළා දෙන්නම ඇදුව පවුරු දෙන්නා විශාල වුණා. මක්නිසා මෙයා ආචා කළා. තම ශිෂ්‍ය ප්‍රපේතර ප්‍රශ්නයක් ඇති කර ඇයි ප්‍රශ්න ඇති කරගත්තේ. තමා ඉන්නේ සන් ලෝක කරන්න මොන කළේ දන්නවා. මිනිහෙක් ළඟට නායක ඉල්ල ගත්තා කුරෝතලයක් මොනාදුනේ කම්පියුස් වුණා. ඒ කියන්නේ කැළඹුණේ දන්නාද ශිෂ්‍ය ප්‍රපේතෝරයා බයිබල් කොලෙජ් එකේ ඉන්න කෙනා මොනා කළේ දැන් වැරදි පැත ඇරුණා. ඇයි දන්න එයා ස්වාමීන් වහන්සේ යාච්ඡා කරන්න නැතුව මොනා කළේ දන්නවා ජේසුස් වහන්සේ අපි දාස්පතා භෝජනයේ පිරිස ස්වර්ග පියාණන් වහන්සේ යාච්ඡා කරන්න ඒක තමයි සිස්ටම් එක අපි බලක නුඹ ඉල්ලන්න පොතන්න ඕන මොනවද මම දන්නාසේ කියලා කියන. අපි ඉල්ලන්න පොතුන්නා දන්න අපිට අවස්ථාව මොනවද කියන්නේ. අපි හොඳ හරි සම්බන්ධකමක් උනාසේ අධිකර ගන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිත කිසිම බලහින වෙන්න කවදාවත් ඔබ සම්බන්ධකමක් ගොඩනගා ගන්න. කියන් හාලෙලූයා කියනක. කියන් හාලෙලූයා. කියන් හාලෙලූයා. මේ ආවඩ කියන්නේ මේ ඔබ මේ පොළවේ පළවත් මෞෂ්‍ය කියන යනවා. සුද්ධාමයන් ලබතුල ඉන්නවා. හොඳ සම්බන්ධකම ගුණාගල්පෙන්ස වේසෙන්න ඕබ වේසෙන්න ඕන ඒකට බයිබලයේ කියනවා ඒ සම්බන්ධකම කරුණෝ දෙවෙනාස විශ්වාස සපයන්න පෝසත් සර් පෝසත් උන්නාසේ. ඒ කියන්නේ ඵල නැති කාලේ පවා උන පුළ ඵලද නැති කරන පුළ උන්නාසේ. මේ ජීවිතේ කාලේ පැන නැව දෙවෙන පුළ ආස්කම් කරන පුළ මේ ජීවිතේ. ආ මේ සාර කුසේ අවුරුදු 90යි දරු සම්පත් ලැබුවා. කැ දෙවෙන පුළවා සීසර වෙනස් කළා. ඊට යා ක්‍රියා කර පුළ උන්නාසේ. එලිසබෙත් අවුරුදු 80යි යෝහන් බීකර අපි අපලස්සන්නාදයක්ද අවුරුදු 80යි එලිසබෙත් වයස දෙවන සැපෙව්වා බ්‍රදර් රෑ දෙවියන් වහන්සේ කතා කර රාත්‍රි පුරුදු වෙන්න හරි ක්‍රමයට ක්‍රමසා විදි පාවිච්චි නතර කරන්න ඔබ නතර කළා පටන් ගන්න දෙවියන් වහන්සේ අස් දෙක දෙස බලන්න උන්වහන්සේ සුවය දෙස බලන්න උන්වහන්සේ යාචනා කරන්න උන්වහන්සේ සුව කරනවා තමයි. හල්ලෙලූයා උන්වහන්සේ සපේනවාමයි. හල්ලෙලූයා. දැන් මෙයා එක්කෙනෙක් ලිය කපන්නේ පොරොතලේ වතුර වැටුනේ. ඔව් අනේ මාගේ ස්වාමිනේ ඒක ඉල්ලා දැක්කයි කෑ ගැසුවා.
තමුණාතුනි දැන් වැනේ කරන බැරුවගේ ඇයි බැරුවගේ මෙයා දෙවෙනස්සෙද බැලුවේ නෑ මෙයා බිල අනුන්ගේස බැලුවා මොනාදුනි පොරොවිල ගත්තා කැපුවා 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 පුරලිස්සලගේ අවසන් මොනවද මේ ටයිට් අද මගේ ප්‍රිය සහෝදරනි යාඥානේ මිනිස්සු අද වේසර පත් වෙලා ජීවත් වෙනවා කොහොකිතුණු අද වේසර පත් වෙලා තියෙනවා ඒතන හේතුව තමා නොපෑස් ස්වාමීන් වහන්සේ බලන්නේ නැති නිසා ගොඩාක් වේසර පත් වෙලා ඉන්න දැන් මේ පොරෝ කපනවා කියන එක හරි අමාරුයකට දැන් මම කපනවා කොච්චර දේක්ද ඒක බදල පල්නකොට කොච්චර අමාරුද ඒක තමයි දැන් මෙයාට ඉතුරු මොකද දන්නවද ඔය තැන හැදුවේ නැති වුණාට එයා වේසර පත් වුණා අද බොහෝ අය බෝධිවල කර නැති වුණාට ගොඩක් අය වේසෙට ජීවත් වෙන ගොඩක් අය උදු වෙලා නැ නමුත් ප්‍රධාන හේතුවක් තියෙන ඇයි දන්නවද තමා කරන දේ සිස්ටම් එක වැරදි නිසා දැන් පොරෝ දර කපනකොට මොනවද වෙන්නේ තමාට මාසි තමාට ඒකෙන් බයිබල් විශ්වාසද පෙන්වන්නේ මේකයි මට දැනන්නේ මේකයි තමා මාංශ වෙලා තමා වේසලා අන පෝෂණයක් නැ අද සමාජයට බොහෝ කිතුණු ඉන්න පුළුවන් මුළු ජීවිතේම වේසරපත් වෙලා ඉන්නේ හේතු ඇයි දැන් හොඳ කනෙක්ෂන් හොඳ සම්බන්ධ නැති නිසා වේසරපත් වෙලා ඉන්නේ හොඳ සම්බන්ධකමක් තියෙනවා නම් උන්නාසයෙන් වේසරපත් කරන්නේ උන්නාසයෙන් සපයන්නේ නැහැ හාලෙලූයා උනා පුසුව කරන්න පුළුවන් ඉදාස් කරන්න යනවා දැන් පොරෝ ගැව්වා ගැව්වා මේ ගානවා නමුත් වැනේ උන්නේ මොනවද උනේ තමා දුක් විඳින විතරයි තමා දුක් විඳින මට මේක පේන්නේ මේකයි හරි සම්බන්ධකම ගොඩනගා නැති නිසා යාච නැති නිසා දුක් විඳිනවා දුක් විඳිනවා තමයි මේ මනුස්සය දුක් විඳා ඒ දුක් විඳා මේ ගහ ගස් කපන්න අවසන් වැඩේ වුණෙත් නෑ මොනවා තේරුණ විතරයි ඒකයි උනේ දෙවනස් වචන නමුත් වදන්නා නේමියා යාබේස් ගස් කැපුවේ නෑ යාචා කළා ඒක සීමා විශාල වුණා ඇගේ ස්වාමීන් වහන්සේ අප දෙවෙනාස් හල්ලෙලූයා අපි අපොලස ස්වාමීන් වහන්සේ අප දෙවෙන වාස ඔබ වාසයෙන් වෙන්න යාචකෙන් බඩ කැමති නම් ඔබ යාචක අවස්ථා උදෙසා ඔබ ණය උදෙසා ඔබ රෝගය උදෙසා ඔබ දුවන්න එපා කපාටම ඇමතනව යාචක පටන් ස්වාමීන් වහන්සේ ඔබ සුව කරනවම තමයි ස්වාමීනාසම ජෝවා ජෛරේ කියලා කියනවා මම සපේනම ජෝවා රාපා මම සෝකර දෙවියන් වහන්සේ හල්ලෙලූයා ස්වාමීනාස යාපත අපි අපලසනාදයක් දෙමු හල්ලෙලූයා මම කලමුණා මාංශය ඇයි කලමුණේ මාංශය වුණා උදේන හවස යනකම් අවස්ථානේ මොනවාද කැළඹීමක් වුණා විතරයි තමා මාංශු වුණා මදි වට මොලේ තවුල් වුණා අවස්ථා මක් නිසා දැන් මේක කියවන්නේ කොහොමද දැන් වැඩකුත් නෑ ජීවිතේ තේටුල් අවස්ථාවේ මිනිස්සු කැළඹිලා කොච්චර මිනිස්සු ඉන්නවද මේව කර අවුරුදු ගාණක් ගෙවලා තාමත් තාමයක් නෑ මනුස්සයන් තුල තාම සතුටක් නෑ ප්‍රීතියක් නෑ තාම තමගේ මොලේ අවුල් වෙලා මිනිස්සු මාංශ වෙලා ඉන්නවා හේතුව හරි සම්බන්ධකමක් නැති නිසා දෙවෙනස් දෙකයි යාචන නැති නිසා ආමෙන් ස්වාමීන් වහන්සේ යාපත් හල්ලෙලූයා නමුත් නේමිය සම්බන්ධකම උන්වහන්සේ යාචා රජු සැපෙව් ඔක්කොම අවශ්‍ය දේවල් යාබේස් යාචා කළා යාබේස් ගෞරවපත් කළා සිවෙන් ඔහුගේ සීමා විශාල කළා දෙවෙනාස් මේවා ලියලා තිබෙන්නේ ඔබ දන්නවද අපිට තේරුම් ගන්න අපි දෙවෙනාස් තෝරගත්තා අය විශ්වාසතාව සැපේන ඒ සම්බන්ධකම කරුණු කොටගෙන ස්වාමීන් වහන්සේ ආපත් හල්ලෙලූයා දෙවෙනාස් වචන නික්මියා පොත අරෝම කාලේ නික්මියා පොතේ 15 පරිච්ඡේ 20 වෙනි පදේ බලමු නික්මියා 15 20 වෙනි පදේ බලමු නික්මියා 15 20 වෙනි පදේ නික්මියා 15 20 වෙනි පදේ බලමු නික්මියා 15 20 වෙනි පදේ බලමු මේ සඳහන් නැස වචනෙන් ආශිර්වාද කරනවා තවද මෝසේ ඉස්රායෙල් මිනිසු රතුම උද සිට ගෙන ගියෝ ය ඔව් සූර් වනාන්තයට පිටත්ව ගියේ ඔව් තුන් දවසක් වනාන්තරේ ගොස් වතුර නොලැබුවේ එන බවන කියන වතුර නැති වුණා උන්ට අතන පොරොත නැති වුණා මෙතන වතුර නැති වුණා අද බොහෝ විද කැළමිලි වදන මම දේශනා කර සුදාමෙන් වාසේ ආලේපි බලෙන් දේශනා කරා මාට වචනේ දෙවෙන් වාසේ ආත්මෙන් වදන ආත්මෙන් වචනේ ඔබ තේරුම් ගන්න ඔබට කතා දෙවෙන් වාසේ ඔබ හරි සම්බන්ධකම උන්වහන්සේ ගොඩනගාගෙන යාක්ෂාව පටන් ගන්නවා නම් ස්වාමීන් වහන්සේ ඔබට සපේනවාමයි මෙයාට වතුර දැන් අතන පොරොතල වැට මේ වතුර නැති වුණා මෙයාට
ඇවලෙන්කේන තුන්දවස්ස ගමන් කල වතුරු නෑ මේ අයට. මේක මොකද වතුරු අත්‍යවශ්‍ය වතුරුනතු මිනිස්සු මැරෙනවා ගස්කොළ මැරෙනවා සත්තු මැරෙනවා වතුරු අත්‍යවශ්‍යයි. දැන් මේ අය මිස්රෙන් එළින් ආවා ගමන් මාර්ගයේ උන්ට වතුරු නෑ සත්තුන්ට බොන වතුරු නෑ ළමයින්ට බොන වතුරු නෑ කැළඹුණා වතුරු නැතුව. බයිබලෙ පෙන්නු කරනවා ඊළඟ විසුණුගේ පදේ බලමු. විසුණුගේ පදේ ඔවුන්ට ඔවුන් මාරාවට ප්‍රමුණ කාල ඒ වතුර තිත්ත නිසා බොන්ට නොවැ කිවිය එබැවින් ඉස්සනාට මාරා යන්නම තැබු එන බයිබලෙ කියනවා තම ඉස්සනාට ගමන් කළා ඔවුන් කියන්නේ කානන් දේශේ පැත්ත ගමන් කරා ගමන් කර වතුර හම්බ වුණා වතුර හම්බ වුණා වතුර හම්බ වුණා වතුර තිත්තයි ස්වාමීන් වහන්සේ සමහර වෙලෙත් තිත්ත අධ්‍යක්ෂක තුලින් උන්වහන්සේ අරගෙන යනවා කැළඹෙන්න එපා වෙලාවට දෙවියන් වහන්සේ ජෝසප් ආරංගිය හිරගෙදර තුලින් වල වල තුලින් අරගෙන ගිහිල්ලා ප්‍රෙසිඩන්ට් කළා අවසානයේ ස්වාමීන් වහන්සේ ඔබ මාව සමරස තිත්ත අධ්‍යක්ෂක යන්න ඉඩ ආරිනවා නමුත් ඔබ ආශා කරන්න ඒ වෙලාවේදී තිත්ත අධ්‍යක්ෂකින් ඒ මොන තිත්ත අධ්‍යක්ෂකින් සමහර අපේ ජීවිතේ එනවා අසනීප අපේ ආර්ථික කඩා වැටෙන තිත්ත අධ්‍යක්ෂක යන්න ඉඩ ආරිනවා කැළඹෙන්න එපා ස්වාමීන් වහන්සේගේ සෙනඟ මේ සෙනඟ මේ සෙනඟ උදෙසා ස්වාමීන් වහන්සේ පාර දේශ පාර දුන්නා මේ සෙනඟ නිසා වෙන ඵලවන්තේ කළා මේ සෙනඟ උදෙසා මිස්තරේදී නම් සෙනඟ උන්වහන්සේ ගත්ත එළියට ගත්තව දන්න හොඳ දේශ අරගෙන යන්න නමුත් යන මාර්ග දෙවෙනස් සෝදිසි කළා වුණා ඒ වගේම තිත් අධ්‍යක්ෂක තුලින් ඔවුන්ට යන්න ඉඩ ඇරියා ඔබ සෝදිසි කරන දෙවෙනස් ආසේ ඔබට හොඳ සේවාල් තියෙන ඔබට හොඳ කැඳවීමක් තියෙන ඔබට හොඳ දෙයක් ඔබේ ජීවිතේ කරන්ට යනවා රසාට උන්වහන්සේ ඔබ අරන් යනවා තිත් අධ්‍යක්ෂක තුලින් ඔබ කලකිරෙන එපා ජීවිතේ කැඩෙන්න පුළුවන් මේ ගමන යනකොට තිත් අධ්‍යක්ෂක තුලින් අරගෙන යනවා ඔබ මක්නිසාද අරන් යන විනාශ කරන මේ අධ්‍යක්ෂකම දීලා ඔබ බලවත් යන ගේන පිලිස්ස ඔබ කඩන උන්වහන්සේ අද සමාජයේ මම දකින යෙරමියා වලේ වැටුණා දාවි සිංහවාවේටියා සද්ද අබේනක ගින්නට වැටුණා දැන් දැන් බලවත් මේ බලවත් මේ ඇතුළේ ජීවිතේ කළා අපියත් එහෙම උන්වහන්සේ එහෙම තැඟුල අරගෙන යනවා දෙවෙනා සත්‍ය දෙවෙනා සත්‍යය වුණාත් අපි දකින නේමියා මෙෂෝරි යෙරමියා වලේ වැටුණා බයිබලෙ පෙන්නු කරන දානියෙල් හිටියා සිංහ ගුහාවේ වැටුණා ඒ වගේම සද්ද වැටු ගින්නට වැටුණා ස්වාමීන් අරගෙන යනවා එතුමේ බෙචිවි සමාලා බලවත් දේ කරන්ට් යන උන්වහන්සේ මේ මේ දෙවෙනස් වචන තුළ තේරුම් ගන්නට ඕන මේ ජීවිතය ස්වාමීන් වහන්සේ සමහර දවස්වලදී ප්‍රතිත් අධ්‍යයනය තුළ යනවා ඒ වෙනාවේද කැළඹෙන්න එපා ඔබ යාචා නතර කරන්න එපා සම්බන්ධකම් පළුදු කරගන්න එපා ජෝබ් ගමන් කර සිත් අධ්‍යයනය තුළ ගමන් කළා ජෝබ් අතරේ යාචා සම්බන්ධ කඩාගත්ත දෙවෙන දෙකුණක් ආශිර්වාද කළා ජෝබ්ට මේ ජීවිතේ ඔබ මේ දේශන ආගෙන යන දවස පස්සෙ මතුවේ මතක කරන දේශන එකම රෙකෝඩ් කරගන්න ඕක. ඔබට එතකොට දෙවෙනාසේ අර විටමින් වගේ ඉන්ජෙක්ෂන් එක ඔබ ආත්ම ශක්තිමත් කරේ වෙලාට ඔබ. හාල් අපි අපොලස ස්වාමීන් වහන්සේ ඔබ කැඩෙනවා. කැන හැලෙලූයා. මම ගිහිලා තියෙත් අද්දම මම ගිහිලා තිබෙනවා. මම මහපාට වැඩිලා තිබෙනවා. සැලසුම නැති නිසා සැලසුම තියෙන නිසා. නා දෙවෙනාසේ තියෙන ඉස්සෙව් අපි අපොලස ආදයද. මුදේ කඩනවා ඔබ. තිත්තගේ අධ්‍යක්ෂණය යන්නේ ඉඩ හරිය. වැවලේ කියන වතුර තිත්ත නිසා බොන්ට නොහැකි ඒක තිත්ත අධ්‍යක්ෂීම්. එබැවින් ඉස්සනට මාරා යන නම තැබුවා මාරා කියන නමේ අර්ථය තිත්තයි. සමහර විට ඔබගේ රෝග ඔබට තිත්තයි. නමුත් අරන් යන රෝගිත ඔබව. තමයි පෞල් ප්‍රශ්න ඔබට මතුණා ඔබට ජීවිතේ තිත්තයි. නමුත් දෙවන සරන් යනවා. ඇයි අරන් යන්නේ? පළවතන ගේන පිණිසයි. අධ්‍යක වෙන පිණිස. හාලෙලූයා. ඒ වෙලාවට දෙවන වචන කියවන්න ඔබ. බයිබලයේ කිය 25 වෙනි පදේ මෝස මනා කරේ මෝස යාචා කළා 25 කියවන්ට මෝස ඕ ස්වාමීන් වහන්සේ අනගැසී ආ එක වෙන්න ඕනේ වන මෝස කිව්වේ නැ මේ නගර සභාවේ වතුර බොසේ වන කියලා කිව්වේ නැ මෝස යාචා කළා සපේන ඔබ දන්නවා මේ ජීවිතේ ඉතන්ත ස්වාමීන් මේ ගමන යන්න ඕන මම නිකාම් කිතුණෙක් නෙමෙයි මම පළවත් කිතුණෙක් හෙන්න ඕන මගේ සබඩ ආශිර්වාදයක් හෙන්න ඕන. ඔබ දන්න මේ நாயකයා දෙස බලන්න. බීලා විනාශලගේ මනුෂ්‍යයා දෙවෙනාසේ පාවිච්චි කරන සේවයට. සබ පාවිච්චි කරන බෝ. හාලෙලූයා. ඔබ පාවිච්චි කරන යාච්ඤාව අල්ල ගන්න. ඔබ දන්න ඔබ බොහෝට ආශිර්වාද දෙන්න යන ඔබ ජීවිත. ඔබ ජීවිතේ කැඩෙන්න පුළුවන්. නමුත් ඒ ගැන හිතන්න එපා. අපොලසන් ආදයක් දෙන්න. ස්වාමීන් වහන්සේ. ඔබ දන්න දෙවියන් වහන්සේ බයිබල දෙනස වචනේ 34:18 වෙනි පදේ 34 වෙනි ගීත 34:18 වෙනි පදේ බලමු අපි පොඩ්ඩක් ඉස්සරහට යමු
මත විනාඩි 5ක් යාච්ඤා දේශනා කළා ඔබට ආච්ඤා කරන්නට යනවා 34 වෙනි ගීතාවලි 18 වෙනි පදේ 34 ගීතාවලි 18 වෙනි පදේ ඉක්මනට දාන්න ස්වාමීන් වහන්සේ බිඳ සිත් ඇත්තට ලංව සිටසේක සමාරූපේ ජීවිතේ කඩෙනවා නමුත් ඔබ හිතන්නේ පා මේ කරුමේ කියන එක නෑ අපිට කරුම නෑ යස් පිළිගත්තට පස්සේ වදන්නා ඇයි කඩන මේ ජීවිතේ හදවත කඩන ඔබේ සිත කඩනවා සමාඩ මිනිස්සු වහබොන්න යනවා ඔබ දන්නා ඒක අත්‍යන්ත මෝඩ වැඩක් මේ සමාඩ වහබොන්න යනවා ඔබ දන්නා ඒක නෙමෙයි වෙන්න ඕනේ බයිබලයේ පෙන්නු කරන මගේ ප්‍රේම සහෝදර සහෝදරනි ඔබ ඔබ හිතාන්ට මාව දෙවන්නාසේ අරගෙන යනවා සැලස්මට මාව අරගෙන සැලස්ම සමාඩ ඔබ කැඩෙනකොට ඔබට ඉන්න බෑ ප්‍රමාරුයි නම දෙවන්නාසේ ඔබගේ ඔබව පිළිවෙල කරන පළවත් දෙයකට අපි අපලසන්න ආදියක් දෙන්න වලද පිළිවෙල කරන ඔබ අවල කියන දේ ඔවුන්ගේ ඔවුන් තිත්ත අධ්‍යක්ෂක දැනනි දෑරිය දෙවෙන් වාසයේ ඔවුන් දැන් මෝසස් යාච්ඤා කරන බබල පෙන්නු කරන මෝසස් යාච්ඤා කරා නික්මියා 15 25 තවද මෝස ඉස්සද්දී බබල පෙන්න 25 ඕ ස්වාමීන් වහන්සේ අඬ ගැසිය ස්වාමීන් වහන්සේ ඌට අත් ගා පෙන්නුව ඔයක ජලයට එළු කාල ජලයේ මීරිවි යාච්ඤා කර දෙවියන් බුදාන වතුර බෝසත් කිව්වේ නේ බුදාන්වා දෙවියන් වහන්සේ මෝස් ගහ පෙන්නවා ඒ ගහ පෙන්නවා මොනවාද මෝස් කරේ ගහ අත්තක් කල දැම්ම වතුරට වතුර මොනවාද උනේ වතුර එකපාරට මීරුණා බිට වෝටර් ටර්න් ටු ස්වීට් කියන්නේ අර තිත්ත වතුර මාරු වුණා බුදාන්වා මීරි ජලයට මෝස් දෙවියන්වහන්සේ යාච්ඤා මොකද පෙන්වුවේ අත්ත පෙන්නලා ඒ අත්ත කල දානකොට වතුරට වතුර මීරි වුණා ආමේ ඔබේ ජීවිතේ මගේ ප්‍රේම යාච්ඤා සම්බන්ධකම කරුණකොට බලවත් දේව දකින්න යනවා බෝවා දේ වෙන්ට යන හාලෙලූයා ඒ වතුර මීරි වුණා හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේ ස්වාමීන් වහන්සේ ආපත් අප කාන්තාරේ යන මෝසස් කියලා සැලට දාන බීම ඔබ දැම්මා අමෘතන කාන්තා කීකරු ඔබ දැන්න සැලට සම්ප සර්පෙක් වුණා ඒ සැලටේ මෝසස් රතු මූද බෙදුව අපි අපලසනා දෙයක් දෙ බලවත් දේ කරන්න යනවා ඔබ කාන්තර කාන්තර අමාරු තැන දෙවන්නාසික මෝසස් අතේ සැරටේ දාන බිමට අමාරු තැන කීකරුණ මොනවද උනේ දන්නවද මේ රතු මූද බෙදුවේ මේ සැරටියම තමයි පළවත් දෙවර ඒ කියන්නේ අමාරුත් කීකරු වෙනකොට දෙවෙන් වාසය ඔබ බලවත් යන ගේනවාමයි හාලෙලූයා හාලෙලූයා ඔබේ බයිබලේ පෙන් දෙවෙන් වාසයේ සිස්ටම තේරුම් ඔබ ආච්ඡා ගන්නකොට ඒ උන්නාසව අමාරු ජීවිතේ බලවත්ද පත් කරන මට සමන් දෙන්න කාන්තාරේ වතුර නැහැ කාන්තාරේ කැම නැහැ අමාරු යුට රජමැදුරට මෞෂ්‍ය දෙවන්නාසේ කියන සනැටි දාන්න බිමට දැම්මව කී කරුණා ඒ සරටෙන් තමයි මෝසස් උදුම දේවල් කළේ වමෝතන කී කරු වෙනකොට දෙවන්නාසෝ බලවත් දෙය කර පෞෂ්‍ය කරට යන ආමේ බබලේ පෙන්නු කරන අත්ත යේසුස් අත්ත සමාන කර මෙතන පෙන්නු මේ අත්තක් යාචා දෙවෙනා සෙව දන්නවද අත්ත පෙන්නවා අත්ත දානකොට වතුර මීරි වුණා අත්ත මොකද පෙන්නේ කල්වාරි කුරුසේ පූජාව පාලේ පූජාව බර යේසුස් වහන්සේ පූජා කරනකොට දෙවෙනා සෙව ජීවිතේ සලස්සන සපයන්න පොසත් පූජාව පූ අපි හැම සාපයක් කරන ඔබේ සීමා විශාල කරනවා බදන්නෝ මේ පූජාව කරුණකොට දෙවෙන් වාසයේ ජීවිතේ පළවද්දේ කරන්න යනවාමයි අත්ත අත්ත ගා සමාන කර බදන්නෝ ගා සමාන කරන මොනවද මනසාන් ගා පෙන්නු කරන්නේ කුරුසියයි ආමේ ඔබ දන්න සාගස් ගාඩ් නැග්ගා ජේසුස්වන්ස් ගාද ගැලේ මොනු මෙ නිවස එනවා කියලා ගා ජේසුස්වන්ස් ගා කුරුසිය සාගස් නැග්ග ගාට අනිත් ගස් නැගගෙන අනිත් බිම හිටියා නම ගහට නැගව සාකේවුස්ට යේසුස්වහන්සේ අද මම නුඹේ නිවසරේනවා මේ ගැලවීම නුඹට අද එනවා මොකද ගැලවීම ගහ පෙනු යේසුස්වහන්සේගේ පූජාව තුළ ගැලවීමයි ගා ආමේ හල්ලෙලූයා දැන් පුදන්න පොරොතලේ වැටුණා එයි දැන් අවසතාවේට බැලුවේ මිනිස්යාගේ අධේක කම්පියුස් වුණා පොරොතල වැටුණා එල්ෂා දෙවන්නාසි මෞසයා දසා හාවෙනි පදේ බලු හාවෙනි පදේ එවිට දෙවන්නාසි මෞසයා ඒක වැටුනේ කොහෙදයි අසෝය ඔය ඉස්සන්ට ඔහු ඉස්සන් ඌට පෙන්නු විට
ඕ දණ්ඩ කපා ඒ දැමුවේ එවිට යකඩේ පාවුල් මේ දණ්ඩ පෙන්නු කරන්නේ ගහ පෙන්නු කරන්නේ බදන්නා යේසුස්වහන්සේගේ පූජා මරණේ යේසුස්වහන්සේ මරණේ කරුණ කොටගෙන ඒ පූජා කරුණ කොටගෙන විසවසත් සපයන් ස්වාමීන් වහන්සේ පෝසත් ස්වාමීන් සපයන් එලකෙනා ඕ දණ්ඩ කඩලා දැම්මා මොනවටද ජලයට යකඩේ පාවුණා කුරුසේ පූජා තුල ඔබ උනාසේ කියලා විශ්වාසල යාඥා කරන උනේ අවශ්‍ය සප්පයන්නේ අසුභාව ඕන ඔබ මෝරන්න ඕන ඔබ යක්ෂයන් පා ගන්න යනවා ඔබ සුළු දේ ජය ගන්න යනවා ඔබ ඔබ යන යක්ෂය ඔබ දැක්කම දුවන්ට යනවා ඔබට දැනීම තියෙනවා නම් ඔබ දෙවන්නාසේ මෞෂ්‍ය බයිල කියන මාගේ ප්‍රිය දරුණි නුඹලා දෙවන්නාසයිති කියලා කියනවා උනා සප්පේන විශ්වාසතාවයක් නත් බලන්න එපා මේ භෞතික දේවල් බලන් දෙවියන් වහන්සේව ඔබේ ඔබේ අසනීපද පවුලේ ප්‍රශ්නද ඔබේ ජීවිතයේ අවශ්‍යතාවයක් තිබෙනාද ගේ හදාගන්න යතන තිබුණේ ඒ කොලෙජ් එක ලෝක කරන්න එයාට තිබුණේ ඔබේ අවශ්‍යතාව තියෙනවද ධන ගන්න යාබෙස් ධන ගැස්සුවා නීමිය ධන ගැස්සුවා ඒක තේරුම් ගන්න ඔබ ධන ගස්සන ස්වාමීන් වහන්සේ සපයන්නේ ඔබ දන්නවද ලෝන් එක නෙමෙයි යකඩේ පවුනක ආස්කම් ඔබ සපයන්නේ ආස්කම තුලින් ඔබේ අවශ්‍යතාවේ ඔබ සෝ කරන ඉන්ජෙක්ෂන් නෙමෙයි ඔබ සෝ කරන ටෙස්ට් වලින් නෙමෙයි ආස්කමෙන් අපි ආචා ගාන කර හාලෙලූයා ප්‍රසංසා රබක ශන්දලලා පිසුදි වේවා හාලෙලූයා 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 ප්‍රසංසා වේවා ප්‍රසංසා වේවා අපි දිවයම ගාන කර මාස ගීතක අපි දිවයම දිවයම ඔටුනු කරගෙන ගීතක අපි ජයග්‍රහණේ මෞෂ්‍යම් අපි පරාජිත නෙමෙයි අපි ජේසු ලේවණ සේදුනා සබාව හාලෙලූයා අපි ගානවලුනා ප්‍රශංසා පරාජය හාලෙලූයා සුතු වේවා සුදාකේ නමස්කාර වේවා ගාන හාලෙලූයා සුදාකේ සුතු වේවා Thank you.
Hallelujah. Hallelujah. Can a Maima wave a hallelujah? Can hallelujah? Can hallelujah? Can hallelujah? Nasapa devil us. Amen. Hallelujah. But should I mean a silver of Koramisa in a mass dola Gauruda Atula depart Tama accident to Negi? I can't meet Rina. Devil Nas Matakena. But Yakshabala could be given the part in the Salsumaka Divina. Namatuba Yachaka Dinatuna Swami Nas Marakshra Ashua the Garantian. Master Dolak Atul, the Parak Assident Rendegay Kenny Metrina, they are Nasimata Pinera. Tama, the Parak Assident Negia, they are Nasimata Kim, but Yachakar and again. Swami Nasi, Buarak Shakar and Tiana. Tama Tapula Idritin, Master Dolak Atulut. Tama, the Parak Accident Rendegay Kenny, they are Nasilidra Okurna. Santa Bipidiba Sina, Ravadivina Suarak Shakar and Tiana. Swami Nasimata Kim, but Yachakar and Akira. Ekena Mitra Sidina. Tama idrin matama de achakar and diana. Swami Nasun Napuring of Arak Shakarna, Swami Nasiapa Duenas. Bavarian Nubenason Nargum Arak Shakar, Suki Dutent, Nubaganam Anakarna, Unube Pai Galagano, the Aka do Atma Usunagilakina. Duena Sana the Waki Tirumgant, Deparak Tama, Aurudak Atula Tama, accident in the Deparak. Swami Nasi Matakina, Satangi, Balak Rudu Tibena, Swami Nasi Matakina Yachakar and a kilobit. Swami Nasu in Apuring Arak Shakar and Dana, Unasi Apat Divina, Salleluia, Tama Puni Dirit, Tama Mimeter, Tama Inami Sani, Madivina Silidra Okurna, Tama Deparak, actually Exilin Negia, Mitrin Kiniku, Diana Samadamut Atman Silidra Okurna, Tama de Ashakar and Akira, Swami Nas, Tama Sur Napuring Arak Shakarana, Tama Ashua the Karantana, Tama Puni Dirit. Achakar and Tiana, Swami Nasi, Buarakshakar and Washua the Karanana, Swami Nasiapa Divina, Hallelujah, Tamar Sudamena Sikinana, Tamanati Nepa, Divinasi, Tamar the Magapena, another Waki Tuli, Tama Deparak, Ascend in the Get, Accident in the Gia, Divinas and Lidakaram, Auruda Katulati, Swami Nas Matakan Briachakar and Akila, Swami Nasu Buarakshak, Ashua the Karantana. Swami Nasi Yamak Vinna Pratama Vila Pilidara Ukarna Vada Pulwang Idirin Ekena Mitra Sidina Mangubada Yachakar and Dana Swami Nasi Vusir Napuring Arakshakar and Swami Nasi Apa Divya Nasi Hallelujah Prasan Saviva Hallelujah Rabaka Shalabaka Riyandala Baba Padamathakai Mundala Mundalame Crusadega, Aken Palatul Crusadak, Aurdu Dulhaka Udadi, Desanakala Inokota, Mada Sudaman as who Mitana Gidiati in a Kinik in Nakila, Idrid Nakila. Now Kausikin Kavine Mamita Antra Yach and Anagaki Yachakala. I was some then the Kusre be Gidiati Vilatini, Pastor Barri Avata, Yahoo Nak Indra Tivini. Yavane di repeat. Then pass out of the Kenamata Cola, then pass Yacha current when the Pilica roll in again. Ida, the Venakatakala, Sokaram Marciavine. The Venasi, the Venasi Matamai. Amen. Unasi Nikangatakarane, Mayacha current, the Venasi, Abu Sulu, Napunarak Shakaran, Mayacha, Tawakanaka, Indo and Tamata Puluang, the Venasi Anaga, the Waka, take a Vilukaran depa. Swami Nar Premakarna, Mount Premier Yacha current, Tawakanaka Indoana. Ugolant, buying on Ugolant, whatever they are watching it now. Ugolant. Mona Chagrame, we the Polunguagi, Madam Savaya killing Katakarna, Manusio theatre to Karanepa, Divinas Agaure Karanepa. All right, on the Viachagram, Hallelujah, Presence, Viachagarnava, Hallelujah, Rava Kashili and the Lababa, another Kino got a Pritijar at the Swami Nas Yapa, the Nabisudikarm, Hallelujah. Swami Nasi, Metina, Papuka Kumatina Kinikina, then Samata Sati Turakitina, Tama Papuka Kumatina Kena, irritated about the Achakar and Tiana. Swami Nasi had over to Sweden Tiana, then Sati Tunakena, Tamagi Papuka Kumatina, Tama Dera Sukar and Diana. Sudaman is a leader of Tamagi Naharavula, but then not Tilben Latina. So I want my doctor enemy, now the Nasimansia.
උනා සිලිදරව් කරනවා සෝ කරන්නේ හාලෙලූයා ප්‍රශංසා උනා මයිමාවේ හාලෙලූයා 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 තව කෙනෙක් කියන මෙතන මඩ ආත්මයන සිලිදරව් කරනවා මේ පෙනැලිව සෙම බැඳිලා තමා පෙනැලිව සෙම බැඳිලා තමාට තමා අර කරල් උරනවා ඒ උරන වෙලාවට තමයි තමාට සුවේ තියෙන්නේ නම තාපක කියනවා තමාට තම ඉදිරියට එනම යාශා කරන දෙවියන් ආශ්‍රේ ඔබ සෝ කරන්ට ඔබ හාලෙලූයා ප්‍රශංසා වුණ ස්වාමීන් වහන්සේ ආප දෙවියන් ආශ්‍රේ හාලෙලූ රබක ශන්දි රියන්දර ලබා ශන්දි හාලෙලූයා බැලේ ආශා කරන පිසුති කරමු හාලෙලූයා හාලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ ආස්කම් කර නැත්තම් මම කියනවා මාවේ බාල්ක එල්ලන්න කියලා මක් නිසාද දෙවියන් ආශ්‍රේ දෙවියන් ආශ්‍රේම ආස්කම් වෙනවා මෙතන බොහෝ මනුෂ්‍ය සුව වෙනවා ළමනේ බොහෝ අය වෙන පිළිකා වැටෙනවා නැත්තම් මාව ඉල්ලන්න බාල්කේ ස්වාමීන් වහන්සේ ආපද වෙන්න හාලෙලූයා ව්‍යාචා කරන හාලෙලූයා ප්‍රශංසා ස්වාමීන් වහන්සේ ආපද වෙන්න මාත්මේ ආශ්‍රය කරන ආදර යෙසුනේ කියන්ට මේ මොහොතේ පටන් මගේ ජීවිතේ ගැලවුමුකාරු ස්වාමීන් වහන්සේ වශයෙන් ඔබ වහන්සේව පිළිගන්න ඔබ වහන්සේ මගේ පාප නිසා පරම්පරාවේ පාප නිසා කල්වාරි කුරුසේ පූජා වන පියන් වහන්සේ විසින් තුන්වෙනිදා වහන්සේ මළුන් උත්සාහ කරම අදාගේ කරුණකර මගේ ඇතුන අයුතුකම් පාප ගැන මා සමාවෙන ආදර යේසුනි දරුවේ කොට බාරම ආශිර්වාද කරන්න යේසු ශාන්සේ ප්‍රේමණි නාමේ මේ ආචා මේ අල්ලන්ට වහන්සේ ආලේපේ ඵල නිදාස්නාදේ ඕ ඵල නිදාස්නා යේසු ශාන්සේගේ නාමේ යාචා කරන ඉස්සරහට එන මෙයලා
ස්වාමීන් වහන්සේ ආපත් හල්ලෙලූයා ප්‍රශංසා උන්වහන්සේට උන්වහන්සේ ආපත් දෙවියන්වහන්සේ දෙවචනය කියන මාගේ ප්‍රිය දරුවනේ ඔබ දෙවන්වහන්සේ අයිති කියලා කියන ව්‍යවස්ථා උදෙසා ඔබ යාච්ඡා දෙවන්වහන්සේ ඔබට සුවය දෙන්න යනවාමයි සැකයක් නැතුව යාච්ඡා කරන්ට යාබේස් යාච්ඡා කළා ඔබේ සීම විශ්වාසවාද කළා නීමේ යාච්ඡා කළා ජය දුන්නා නාතර බර ප්‍රොෆෙසර් ශිෂ්‍යයා යා මිනිස්සුස වැළුවා යා කලඹුණා ඔබ ප්‍රේ කරනකොට දෙවන්වහන්සේ බලවත් දෙය කරන්ට යාච්ඡා තුනි උර පුණා සපයන ඔබට හාලෙලූයා ප්‍රශංසා කරනවා හාලෙලූයා මයිමෝ වේ දෙවන්වහන්සේ පණීඩ ඔබ ගන්නට දෙවන්වහන්සේ කඳුම අවශ්‍යසල සපයන්න යන අර යකඩේ පාවුනේ පෙන්නුක දෙවන්වහන්සේගේ පූජාව තුළින් උන්වහන්සේ ක්‍රියා කර ආස්කම් උන්වහන්සේ අසුභාවික විදියට ඔබ සපයන්න යන්නේ යකඩ පාවෙන අසුභාවිකයි ව්‍යාචා කරනකොට අසුභාවික සෝය ඔබේ ජීවිතේ ඉන්නේ ඉන්ජෙක්ෂන් වලින් නෙමෙයි රිපෝර්ට්ස් වලින් නෙමෙයි අසුභාවික සෝය මේ සැපයීමේ අසුභාවික සැපයීම දෙවන්වහන්සේ යාච ස්වාමීන්වහන්සේ ආපත් හල්ලෙලූයා අපි අවසන් කරමු මා ඉල්ලා සිටින පස්ස පුෂ්ප යාච අවසන් කරන්න කියලා ආමෙන් ආමෙන් හාලෙලූයා යගේම සිකුරා බල පාඩම් 3:10ට ඒ වගේම බල පාඩම් අනුතුරු අපි සේවය කරන අය උදෙසා පන්තියක් තිබෙනවා බයදැයි ඉන්න පුළුවන්කම දෙන දෙනාස් ස්වාමීන් වහන්සේ ආපත් පැමිණලා ස්වාමීන් වහන්සේගේ සේවයේදී පණ්ඩරයක් ලබා ගන්න දෙවන්න ආසේ අභිමුඛ වෙන ආශිර්වාද කරන්න යනවා අපි අවසන් කරන්න යනවා දෙවන්න ආශිර්වාදයත් ඒ ස්වාමීන් ප්‍රේමයේ සුදස් සාභායකම ශ්‍රද්ධා පවසල දින 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 ජේසුස් පීඨායි